राइट हरे सामान्य पहले विभागे तीन विनाश से लाते हैं ना हरे मई विषय तूने लाभन मास से ना इस तो बोलना एंड नवंबर पटांग का तय तरह लगा नवंबर दिसंबर जनवरी सामान्य मास हाथा को ये दिया परिमिति का नसीब माव परिमिति ये नवयक दागन मान से ने बोला हरे हम बेच काला सीब माव परिम प्रवेश ने कहा हरे प्रश्न एक में अभी हम लोग अपडेट हरे अभी ये सब तीन नवत्तो को प्रश्न टिकिंग अभी नवत्तो भी मटा पुट्टा क्या अभी आटो इन्वेस्टर ने इधर नवत्तो भी अभी मैं आटो इन्वेस्टर ने इधर नवत्तो भी पुट्टा क्या न करूँ अभी मैं किन्हें इधर नवत्तो भी आटो इन्वेस्टर ने इधर भी अंतिम करे ओ नमी ने तीन अध ओ नमी इन्वेस्टर तीन ताई हरे नमी इन्वेस्टर तीन ने नमी इन्वेस्टर बालो हरे පහත සඳහන් කාර්යයන් කවර ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ අනුව ක්‍රියාත්මක වූයේදයි දක්වන්න කියලා කියනවා. හරි. පහත සඳහන් කාර්යයන් කවර ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ අනුව ක්‍රියාත්මක වූයේදයි දක්වන්න කියලා කියනවා. රයිට්. පැරණි ගම් ස්වභාවයේ බලතල උසාවි වලට පැවරීම. ළමයි. පැරණි ගම් ස්වභාවයේ බලතල උසාවි වලට පවරව කවුද? ඕල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ හරහා. ඕල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ හරහා රයිට් ඊළඟට දී ප්‍රකාශය විදායකාරක සභා ක්‍රමය ආරම්භීම අන්නම සර්වජන දන්ද බලය හම්බුනේ ඩොනමෝර් ආණ්ඩු ප්‍රතිසංස්කරණ ඒ වගේමයි විදායකාරක සභා ක්‍රමයක් ආරම්භ වුනෙත් ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ C එක උත්තර මන්ත්‍රී මණ්ඩල අපි කියන සෙනෙට් සභාව ස්ථාපිත කිරීම ස්ථාපිත වෙන්නේ කවුද මොන ආණ්ඩු ප්‍රතිසංස්කරණ ආරාද සෝල්බරි ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ හරහා අය කියනවා उत्तर मंत्रिमंडल लंका समसमाज पक्षे आरंभक नायक लंका समसमाज पक्षे आरंभक नायक अंदर वामांशिक नायक आचार्य निधा श्रीलंका पलमु अग्रमा DS සේනානායක මහතා DS සේනානායක මහතා හරි DS සේනානායක මහතා C නිදහස් අධ්‍යාපනයේ පියා නිදහස් අධ්‍යාපනයේ පියා කවුද CWW කණ්ණංගර මහතා සරල ප්‍රශ්න D ශ්‍රී ලංකාවේ පළමු විදායක ජනාධිපති අන්නමයි දා කියලා දුන්නා ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපති වෙන්නේ නාමිකව පත් වෙනා විලියම් ගොපල්ලව හැබැයි ශ්‍රී ලංකාවේ පළමු විදායක ජනාධිපති වෙන්නේ 78 ආණ්ඩු ව්‍යවස්ථාව ගැන අපෝ කවුද JR ජයවර්ධන මහතා JR ජයවර්ධන මහතා ප්‍රශ්නයක් නැහැ 11 පහත සඳහන් එක් එක් දේශපාලනික වෙනස්කම් සිදුවේ කවර ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ යටතේදයි සඳහන් කරන්න කියලා කියනවා රයිට් බලන්න राइट बलन लावे एक प्रकाशन किए ना व्यवस्था दाय के टे प्रथम वाटा सीमित चंद्रबाले नियोजित हम पाठ करें मुनांडुग्रम प्रतिसंस्करण व्यवस्था दाय का सभा बटे
प्रथम वार सीमित चंद बाले नियोजित हम पाठ करे एकदास नमस्य दहाए मुकद हाँ एकदास नमस्य दहाए क्रू में कलम आंडु क्रम प्रतिसांस करने एकदास नमस्य दहाए क्रू में कलम आंडु क्रम प्रतिसांस करने हरा हा बी सामाजिक यान हटेक देने के नियुक्त राज्य राज्य मंत्रण सभा पहिटो ये अन्न वैसे ये लोग में कारण लोग निकाल में ओलुट एन्नो ने प्रश्न की आदि ओलुट एन्नो ने कारण हरिना ये तारा मटो ऊपरी में साक्षात करा ऊपरी में गिरा दूर हरि सामाजिक यान हटेक देने के नियुक्त राज्य मंत्र सभा पहिटो हुए मुके दोनमोर आंडुर प्रतिसांस करने एकदास नाम से तीसरे का दोनमोर आंडु क्रम प्रतिसांस करने सी प्रकाश है एकदास अटस्य तिस्तुन कोलब्रुक प्रतिसंस्करण मगिन सिदुकल परिपालन विनाशकम देखाक्षा आर्थिक विनाशकम देखाक्षा दान करने किला केनो परिपालन में विनाशकम सा आर्थिक में विनाशकम परिपालन में विनाशकम तमालमाई विवस्ता दायक सभावक विदायक सभा पेटवे म उड़ाट सा पहाड़ एका बद्ध किरे म नेत दिवेन पलात पहाकड़ बेदा हुआ कम सभा होशी करा अनिवार्य सेवा राज्य कार्यक्रम है अरे අනිවාර්ය සේවා රාජකාරීකරණය මෙතනට ගන්න පුළුවන්ද බැහැ. එතන පරිපාලන මේ වශයෙන්. එතකොට ගන්න පුළුවන් ව්‍යවස්ථා දායක සභාවක් සහ විධායක සභාවක් පිහිටවුවා. අයි ඊට පස්සේ උඩට සහ පහතට ඒකාබද්ධ කරා. නේද? දෙවෙනි පළාත් පහකට බෙදුවා. රයිට්? සම් සභාව අහෝසි කරා. මේ වුණාද පරිපාලන මේ වෙනස්කම්. හරි. පොඩි අනුමාතුකක් දාගෙන පරිපාලන මේ වෙනස්කම්. 1833 කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණය හරහා හඳුනා දුන්න පරිපාලන මේ වෙනස්කම්. ලියන්න පරිපාලන මේ වෙනස්කම්. श्रीलंका अनिवार्य उड्रटसा पहत्रट एकाबद्ध किरीम उड्रटसा पहत्रट एकाबद्ध किरीम පරිපාලනමය වෙනස්කම් ආර්ථිකමය වෙනස්කම් ලියන්න කියලා කියනවා පුතේ ආර්ථිකමය වෙනස්කම් යටතට ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් අපිට මොනවද ගන්න පුළුවන් අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කරා නේද රාජ්‍ය පිළිබඳ ඒකාධිකාරිය අහෝසි කරා පත්වක ව්‍යාප්ත කරන්න මොකද ළමයි කරේ රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා නේද ඉතින් බැංකු ක්‍රමයක් ආරම්භ කරා මේ ආර්ථික වශයෙන් ඇති වෙච්ච වෙනස් හරි ආර්ථික වෙනස්කම් කියලා දාලා ලියා ගන්න වෙන වෙන ආර්ථික වෙනස්කම් කියලා අනුමාත්‍රයක් දා ගන්න පුතේ ලියා ගන්න ඊට පස්සේ अनिवार्य सेवा राजकार्यक्रम अहोसी किरी
අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. ටයිම්. ඊළඟ පොයින්ට් එක ඊළඟ කාරණේ. රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කිරීම. රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කිරීම. රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කිරීම. දැන් ළමයි ප්‍රශ්න පත්‍ර ලේසි වෙන්නේ නැහැ. මාස 7ක් දීලා දින්නේ ඇයි? හොඳට පාඩම් කරලා සම්පූර්ණ සිලබස් ඔක්කොම කවර් කරගන්න. හරි. මේසා ගොඩක් මහන්සි වෙන්න වෙනවා. හරි. රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කිරීම. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ළමයි. දැන් මේ වෙද්දි මම 11 අවස්ථාවේ සම්පූර්ණ පාඩම් කොටස් ටික ඔක්කොම කවර් කරලා අවර. ඉවරයි. හරි. සම්පූර්ණ පාඩම් කොටස් ටික ඉවර කරලා දින්න කවර් කරලා. පාඩම් කරලා නෝට්ස් දීලා පේපර්ස් කරලා ඔක්කොම කරලා දින්නේ. මේ මාසෙ වෙද්දි ඉතුරු පාඩම් තුනක් ඉවරයි. ලබන සතිය පටන් ගන්නවා 6 වෙනි පාඩම ශ්‍රී ලංකාව නිදහස් ලැබීම 2078 ආණ්ඩුක ව්‍යවස්ථාව සියල්ල සාකච්ඡා කරන මැතිවරණ සම්බන්ධ මේ සියල්ලම සාකච්ඡා කරන ඊට පස්සේ ඊළඟ පාඩම ලෝකමා සංග්‍රාමා සම්මුතිය ඊට පස්සේ විප්ලව පාඩම තියෙනවා ඇමරිකන් රුසියානු ප්‍රංශ විප්ලව ඔය ටික ඉවර කරනවා හරි ඔය සියල්ලම ඉවර කරතොත් මේ මාසෙ වෙද්දි 11 වසර විෂය නිර්දේශ සම්පූර්ණයෙන්ම ඉවරයි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා තියෙන්නේ හරි ඊට පස්සේ මම කරන්නේ මොකක්ද කියලා දෙසැම්බර් මාසේ කියන අලුත් වැඩපිළිවෙලක් පටන් ගන්නවා අනිවාර්යයෙන්ම ඒකට යන්න ඕනේ හරි රජ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කිරීම ඊළඟ කාරණේ ලියන්න වතු වගාව ව්‍යාප්ත කිරීමට වතු වගාව ව්‍යාප්ත කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලැබීම නේද මොකද උනේ අර ගොවිතැන ප්‍රධාන වෙච්ච සම්පෝහිත ආර්ථික ක්‍රමයට ගොවිතැනට මූලිකත්වයක් දුන්නද අනුග්‍රහයක් දැක්වද කිසිම අනුග්‍රහයක් දැක්වේ නැහැ අනෝන් අනුග්‍රහය දැක්වේ තනිකරම මොනවටද වතු වගාව වතු කුෂ් කර්මයේ සඳහන් පැහැදිලිනේ රයිට් ලියන්න වතු වගාව ව්‍යාප්ත කිරීමට අනුග්‍රහ දැක්වීම වතු වගාව ව්‍යාප්ත කිරීමට අනුග්‍රහ දැක්වීම වතු වගාව ව්‍යාප්ත කිරීමට අනුග්‍රහ දැක්වීම රයිට් වතු වගාව ව්‍යාප්ත කිරීමට අනුග්‍රහය දැක්වීම හරි වතු වගාව ව්‍යාප්ත කිරීමට අනුග්‍රහය දැක්වීම රයිට් ඊළඟ කාරණේ ලියන්න ඊළඟ කාරණේ ඊතර කිරීමේ බැංකුවක් පිහිටු වීම ඉතිරි කිරීමේ බැංකුවක් පිහිටු වීමට කටයුතු කිරීම ඉතිරි කිරීමේ බැංකුවක් පිහිටු වීමට කටයුතු කිරීම ඉතිරි කිරීමේ බැංකුවක් පිහිටු වීමට කටයුතු කිරීම හරි ඉතිරි කිරීමේ බැංකුවක් පිහිටු වීමට කටයුතු කිරීම පැහැදිලි නේද නේද පරිපාලන වෙනස්කම් ගන්න ළමයි ආර්ථික වෙනස්කම් ගන්න මායත් කෙනෝ 1833 කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ පරිපාලන වෙනස්කම් ගත්තොත් එහෙම ව්‍යවස්ථාදායක සභාව විධායක සභාව පිටවුවා ඊට පස්සේ කම් සභා ක්‍රමය අහෝසි කරා දිවයින පළාත් පහකට බෙදවුවා උඩර සභා පහත රට ඒකාබද්ධ කරලා පාලන ක්‍රමයක් ඇති කරා පරිපාලන වශයෙන් ඇති වෙච්ච වෙනස්කම් ආර්ථික වශයෙන් ඇති වෙච්ච වෙනස්කම් ගත්තම අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කරා රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කරා වතු වගාව ව්‍යාප්ත කරන්න රජයේ රාජ්‍ය අනුග්‍රහය ලැබුණා පෑදෙන ඉඩම් ඉතුරු කිරීමේ බැංකු ක්‍රමයක් ආරම්භ උනා පැහැදිලි නේද රයිට් ඊළඟ ප්‍රශ්නය 12 13 බ්‍රිතාන්‍ය පාලනය නිසා මෙරට සිදු වූ සමාජමය බ්‍රිතාන්‍ය පාලනය නිසා මෙරට සිදු වූ සමාජමය වෙනස්කම් දෙකක් එකෙවින් විස්තර කරන්න කියලා කියනවා බ්‍රිතාන්‍ය පාලනය නිසා මෙරට සිදු වූ සමාජමය වෙනස්කම් දෙකක් සැකෙවින් එකෙවින් විස්තර කරන්න කියලා කියනවා දැන් ප්‍රධාන වශයෙන් ගත්තම ළමයි බ්‍රිතාන්‍ය පාලන කාල සීමාවත් එක්ක අපි ගත්තම සමාජ වෙනස්කම් විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් මම පැහැදිලි කරලා දුන්නා නේද මුදල් උපයගත්ත ව්‍යාපාරිකව වගේම ළමයි ඉංග්‍රීසි අධ්‍යාපනය මොකද උනේ ලබලා රජයේ තනතුර හම්බුණා ඉංග්‍රීසි අධ්‍යාපන ලැබුව සියලු දෙනාටම එහාරා මොකද උනේ සමාජය තුල ලංකාව තුල උගතුන් බිහි වුණා. උගතුන් පිරිසක් බිහි වුණා. නේද? ඒ හරහා මොකද උනේ? මෙන්න මේ මධ්‍යපන්තියේ උගතුන් ළමයි දේශපාලනික වශයෙන් නේද? දේශපාලනික වශයෙන් මොකද උනේ? ක්‍රියාකාරී කොටසක් පාර සමාජයේ පත් වුණා. නේද? ඊට පස්සේ ඔවුන්ගේ දරුවෝ මොකද උනේ? ඔවුන්ගේ දරුවොත් මොකද වෙන්නේ? එතනින් පස්සේ ඉංග්‍රීසි භාෂාව හදාරලා හරි. ඒ සියල්ලම ඔවුන් හොඳට තාම දින අධ්‍යාපනය හදාරලා ඔවුන් ඒරැ කියලා බලනවා. අන්න මොකද උනේ? බුද්ධි වර්ධනයක්ද නැද්ද? බුද්ධි වර්ධනයක්. නම උගතුන් බිහි වුණා. අන්න සමාජමය වෙනස්කම. අන්න සමාජමය වෙනස්කම් නේද ඒ වගේමයි හරි මේ ලියන්න ළමයි පොඩක් අතව අපි කාරණයක් ලියලමු මේ ලිය ගන්න බ්‍රිතාන්‍ය පාලනය නිසා මේ ලියන්න බ්‍රිතාන්‍ය පාලනය නිසා මේ ලියන්න බ්‍රිතාන්‍ය පාලනය නිසා බ්‍රිතාන්‍ය පාලනය නිසා බ්‍රිතාන්‍ය පාලනය නිසා බ්‍රිතාන්‍ය
පාලනය නිසා හරි බ්‍රිතාන්‍ය පාලනය නිසා බ්‍රිතාන්‍ය පාලනය නිසා මෙරට සිදු වූ සමාජමය වෙනස්කම් අතර 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 मध्यम पंक्तियाँ बिहेवीम मध्यम पंक्तियाँ बिहेवीम मध्यम पंक्तियाँ बिहेवीम हैपी पेने हैपी पेने मध्यम पंक्तियाँ बिहेवीम हैपी पेने मध्यम पंक्तियाँ बिहेवीम हैपी पेने राइट पहले तो मध्यम पंक्तियाँ बिहेवीम हैपी पेने राइट एक नंबर लिखो मेरा मध्यम पंक्ति बिहेवीमट हेतु ऊये 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 राइट मेरा मध्यम पंक्ति बिहेवीमट हेतु ऊये एकल 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 अलुद्धनोपायन एकल अलुद्धनोपायन मार्गवलिं 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 मुदल उपयागत मुदल उपयागत अलुद्धनोपायन मार्गवलिं मुदल उपयागत मुदल उपयागत राइट मुदल उपयागत मुदल उपयागत मुदल उपयागत मुदल उपयागत मुदल उपयागत व्यापारिकान मेन्म व्यापारिकान मेन्म व्यापारिकान मेन्म व्यापारिकान मेन्म राइट व्यापारिकान मेन्म व्यापारिकान मेन्म इंग्लिश अध्यापनेन व्यापारिकान मेन्म इंग्लिश अध्यापनेन इंग्लिश अध्यापनेन इंग्लिश अध्यापनेन इंग्लिश अध्यापनेन इंग्लिश अध्यापनेन इंग्लिश अध्यापनेन रजे तनतुरु लबागत 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 इंग्लिश अध्यापनेन रजये तनतुरु लबागत रजये तनतुरु लबागत रजये तनतुरु लबागत उगतुंद 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 एकाल बिहिविय उगतुंद एकाल बिहिविय उगतुंद एकाल बिहिविय उगतुंद एकाल बिहेवियर राइट उगतुंदे एकाल बिहेवियर उगतुंदे एकाल बिहेवियर राइट एक नंबर लिया ना एक नंबर लिया ना मेम मध्यम पांतिये उगतुं मेम मध्यम पंक्तिये उगतुन मेम मध्यम पंक्तिये उगतुन मेम मध्यम पंक्तिये उगतुन राइट मेम मध्यम पंक्तिये उगतुन 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 देशपालनिक वशेन्द
දේශපාලනික වශයෙන්ද මධ්‍ය පාන්තියේ ගතුන් දේශපාලනික වශයෙන්ද දේශපාලනික වශයෙන්ද දේශපාලනික වශයෙන්ද දේශපාලනික වශයෙන්ද ක්‍රියාකාරී කොටසක් බවට ක්‍රියාකාරී කොටසක් බවට ක්‍රියාකාරී කොටසක් බවට පත් වූහ ක්‍රියාකාරී කොටසක් බවට පත් වූහ ක්‍රියාකාරී කොටසක් බවට පත් වූහ right ඒකනම ලියවනවා ඔවුන්ගේ දරුවන්ද 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 ඉංග්‍රීසි භාෂා ඔවුන්ගේ දරුවන්ද ඉංග්‍රීසි භාෂා ඔවුන්ගේ දරුවන්ද ඉංග්‍රීසි භාෂා ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ඔවුන්ගේ දරුවන්ද ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ඔවුන්ගේ දරුවන්ද ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව ලබා ගැනීමද ලබා ගැනීමද ලබා ගැනීමද ලබා ගැනීමද ලබා ගැනීමද සමාජමය විනසකට සමාජමය විනසකට සමාජමය විනසකට සමාජමය විනසකට සමාජමය විනසකට සමාජමය විනසකට හේතුය පැහැදිලිද ඒක සමාජ විනාශකම ප්‍රධාන සමාජ විනාශකම් right අහග ළමයි මේ බ්‍රිතාන්‍ය පාලන කාල සීමාවදී වැඩි වශයෙන් අපි දන්නවා උඩරට ප්‍රදේශවල තමයි වතු වගාව වැඩි වශයෙන් වතු කෘෂි කර්මය වැඩි වශයෙන් ව්‍යාප්ත වෙලා තිබෙන්නේ නේද උඩරට ප්‍රදේශවල තමයි වතු කෘෂි කර්මය ආරම්භ වුණේ එතකොට තමයි මෙන්න මේ වතු වල සේවය කරන්න කම්කරු අවශ්‍ය වුණා එතනදි මම කිව්වා එකාලේ දකුණු ඉන්දියාවෙන් ශ්‍රමිකයෝ ගෙන්වවව නේද එතකොට ඉන්දියාව කියන්නේ බ්‍රිතාන්‍ය අඩත් වේදක් මේ වෙද්දි පැහැදිලිද ඒ හරහා ළමයි මොකද්ද වෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් මොකද කරේ දකුණු ඉන්දියානු ශ්‍රමිකයෝ දරවිඩ කම්කරුවන් ලංකාවට ගෙන්වනවා පැහැදිලිද ඒ හරහා ළමයි මොකද්ද සිද්ධ වුනේ මේ ආපු කම්කරු ජනතාව මොකද උනේ උඩරට ප්‍රදේශවල පදිංචි වුණා නේ උඩරට ප්‍රදේශ ආශ්‍රිතවන් තමන්ගේ ජීවන පැවැත්ම පවත්වා ගත්තා අර එතනදා ඔවුන්ගේ පතු කෘෂි කර්මය නියැලෙන ගම පැහැදිලිද අන්න ඒ නිසා ළමයි මේ උඩරට ප්‍රදේශවල ද්‍රවිඩ කම්කරු ජනතාවක් බිහිවීම මොකද වෙන්නේ ප්‍රධාන කැපිපෙන සමාජමය වෙනස්කම එතකොට ළමයි තව ගත්තොත් අපි අලුතින් ළමයි මොකද වෙන්නේ ආර්ථික මේ වශයෙන් වෙනස් වෙනවා ආර්ථිකයේ වෙනස් වීමත් එක්ක මොකද සිද්ධ වෙන්නේ කොළඹ ගාල්ල ඊට පස්සේ මහනුවර වගේ නගර ළමයි මොකද වෙන්නේ මේ නගර ආශ්‍රිතව අර කරත්ත මගින් භාණ්ඩ ප්‍රවාහණය වෙන්න පුළුවන් මම්මාවත් වෙන්න පුළුවන් දුම්රිය මාර්ග නිර්මාණය වීමත් එක්ක ළමයි මේ සියලුම කටයුතු අවශ්‍ය නැ කවුද කවුද අවශ්‍ය වෙන්නේ සුදේශීය කම්කරු පිරිසක් කම්කරු අවශ්‍ය නැ මේ සියලුම වැඩ කටයුතු සඳහා අන්න ළමයි දේශීය වශයෙන් සුදේශීය කම්කරු පිරිසක් බිහි වෙනවා මේ සියලුම කාර්යයන් කරන්න අන්න සුදේශීය කම්කරු පිරිසක් බිහි වුණා සමාජෙට පැහැදිලිද right අපි තව ඡේදයක් ලියමු මෙන්න මෙහෙම ලියන්න මෙහෙම ලියන්න බ්‍රිතාන්‍ය පාලන සමයේදී බ්‍රිතාන්‍ය පාලන සමයේදී බ්‍රිතාන්‍ය පාලන සමයේදී ලබන සතිය අපි පටන් ගන්නවා ශ්‍රී ලංකාවට නිදහස ලැබී. හරි ශ්‍රී ලංකාවට නිදහස ලැබී. අපි කාල සීමාව තියෙන නිසා පොඩක් හෙමින් සාකච්ඡා කරගෙන යමු. ඉතින් පාඩම් තු. හරි. දැන්. දැන් ළමයි බ්‍රිතාන්‍ය පාලන සමයේදී බ්‍රිතාන්‍ය පාලන සමයේදී බ්‍රිතාන්‍ය පාලන සමයේදී දැන් ශ්‍රී ලංකාවට නිදහස ලැබීම කියන පාරමක තමයි සෝල්බරි ප්‍රතිසංස්කරණ සම්බන්ධය කියන ගන්න තියෙනවා මැතිවරණ සම්බන්ධව මැතිවරණ ගත්තම 1947 මැතිවරණ හරියටම සෝල්බරි ආණ්ඩුක්‍රමය අග්‍රාණ්ඩුකාරවරයා කියන චරිතය ගැන
පාර්ලිමේන්තු සම්බන්ධව අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලය නේද අධිකරණ කටයුතු සම්බන්ධව දේශපාලන පක්ෂ ක්‍රම සම්බන්ධව රයිට් ලංකාවේ බිහිවෙච්ච පක්ෂ මොනවද කියලා ලංකා සම සමාජ පක්ෂ නිදහස් පක්ෂ එක් සත් ජාතික පක්ෂ හරි මේ ස්වාධීන පක්ෂ බිහි වුණාද ඊට පස්සේ අපි දන්න ළමයි 1956 මැති වෙන සමාජ පෙරළියක් ඇදේනෝ මේ සම්බන්ධ හරි 72 ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හරි මේ සියලුම ජාතික රාජ්‍ය සභා ඊට පස්සේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ සියල්ල පොඩක් අමාරු වගේ වෙන්න පුළුවන් අපි තාම සරලව අපි සාකච්ඡා කරමු විශේෂම ළමයි සමානුපාතික නියෝජන කරමු හරි ඊට පස්සේ ජනමත විචාරණය කියන්නේ මොකක්ද මේ සියලුම කරුණු සාකච්ඡා කරනවා තාම සරලව ඊපස්සේ සංවර්ධන යෝජනා ක්‍රම මහවැලි සංවර්ධන යෝජනා ක්‍රම මේ හරහා ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රම මේ සියලුම කොටස් සාකච්ඡා කරනවා ලොකු පාඩමක් ළමයි ව්‍යාපාරේ කෘෂි කර්මාන්තය සියල්ලම සාකච්ඡා කරන්න තියෙනවා අපේ කාල සීමාවත් නිසා දැන් ප්‍රශ්නයක් නැහැ ඉතාලම සෙමින් තම උදින් අවබෝධ වෙන්න අපි සාකච්ඡා කරගෙන යමු ඉස්සරහට හරි බ්‍රිතාන්‍ය පාලන සමයේදී උඩරට ප්‍රදේශවල රයිට් එකනෝ කියන්න වතුවගාව ආරම්භ වූ බැවි උඩරට ප්‍රදේශවල වතුවගාව ආරම්භ වූ බැවි උඩරට ප්‍රදේශවල වතුවගාව ආරම්භ වූ බැවි 14 වෙනි ප්‍රශ්නට ආන්සර් එක ලියපු ළමයා අතෝස්සන්න බලන්න අවංක වතුවගාව ආරම්භ වූ බැවින් බ්‍රිතාන්‍ය පාලන සමයේදී උඩරට ප්‍රදේශවල වතුවගාව ආරම්භ වූ බැවින් වතුවගාව ආරම්භ වූ බැවින් කවුරුත් ලිවෙ නැද්ද? ලියපු කෙනෙක් ඉන්නවා නම් 14 වෙනි ප්‍රශ්නේ අතෝසන් ලිවෙ නැත්නම් මට ලිවෙ නැහැ කියලා කියන මැසේජ් එක දාලා chat එකට. යම් වතුවගාව ආරම්භ වූ බැවින් වතුවල සේවය කිරීම අමාරු වෙදි කියන්නේ ප්‍රශ්නේ. වතුවල සේවය කිරීමට කම්කරුවන් අවශ්‍ය වේ. ඒකනම් ලියන්න. කම්කරුවන් අවශ්‍ය වේ. ඒකනම් ලියන්න. එකල ඉන්දියාවද බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙස පැවති බැවින් බ්‍රිතාන්‍යයන් විසින් දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ කම්කරුවන් විශාල පිරිසක් මෙරටට ගෙන්වන ලදී.
ඒකට මම ලියමි මේ අණුව මේ අණුව මේ අණුව මේ අණුව උඩරට ප්‍රදේශවලද 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 කම්කරු ජනතාවක් බිහිවීම කම්කරු ජනතාවක් බිහිවීම මේ අණුව උඩරට ප්‍රදේශවල කම්කරු ජනතාවක් බිහිවීම කම්කරු ජනතාවක් බිහිවීම කම්කරු ජනතාවක් බිහිවීම බ්‍රිතාන්‍ය පාලනය නිසා 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 මෙරට සිදු වූ මෙරට සිදු වූ මෙරට සිදු වූ සමාජමය වෙනස්කමක් ලෙස සැලකිය හැකිය මෙරට සිදු වූ සමාජමය වෙනස්කමක් ලෙස සැලකිය හැකිය මෙරට සිදු වූ සමාජමය වෙනස්කමක් ලෙස සැලකිය හැකිය සැලකිය හැකිය හරි නේද ඒකටම ලියන්න තවද 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 එකල තවද එකල තවද එකල එකල අලුතින් බිහි වූ තවද එකල අලුතින් බිහි වූ එකල අලුතින් බිහි වූ ආර්ථිකමය වෙනස්කම් නිසා 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 කොළඹ කොළඹ ගාල් කොළඹ ගාල් මහනුවර වැනි නගර ආශ්‍රිතව කොළඹ ගාල් මහනුවර වැනි නගර ආශ්‍රිතව නගර ආශ්‍රිතව නගර ආශ්‍රිතව කොළඹ ගාල්ල මහනුවර වැනි නගර ආශ්‍රිතව කරත්ත මගින් කරත්ත මගින් කරත්ත මගින් කරත්ත මගින් බාණ්ඩ ප්‍රවාහණය කරත්ත මගින් බාණ්ඩ ප්‍රවාහණය කරත්ත මගින් බාණ්ඩ ප්‍රවාහණය කරත්ත මගින් බාණ්ඩ ප්‍රවාහණය මම්මාවත් සහ මංමාවත් සහ මංමාවත් සහ මම්මාවත් සහ දුම්රිය මාර්ග ඉදිකිරීමාද දුම්රිය මාර්ග ඉදිකිරීම ආදී දුම්රිය මාර්ග ඉදිකිරීම ආදී දුම්රිය මාර්ග ඉදිකිරීම ආදී දුම්රිය මාර්ග ඉදිකිරීම ආදී කටයුතු සඳහා කටයුතු සඳහා කටයුතු සඳහා කටයුතු සඳහා ස්වදේශීය කම්කරු පිරිසක්ද ස්වදේශීය කම්කරු පිරිසක්ද ස්වදේශීය කම්කරු පිරිසක්ද ස්වදේශීය කම්කරු පිරිසක්ද පිහි වූහ ස්වදේශීය කම්කරු පිරිසක්ද බිහි වූහ ස්වදේශීය කම්කරු පිරිසක්ද බිහි වූහ පැහැදිලිද රයිට් මොනවද ඔතනමයි සමාජමය වෙනස්කම් සම්බන්ධව ඇහුවොත් පැහැදිලි කරන්න හැකියාව තියෙනවා තේරුණාද රයිට් 14 වෙනි ප්‍රශ්න මට අවංකව කියන්න ලියපුවා පොඩ්ඩක් රේසෑන් කරන ලිව්වේ නැත්තම් මට පොඩ්ඩක් කියන්න ඉක්මනින් ඔය ප්‍රශ්න ලියන්න අවබෝධ තියෙන්න ඕනේ කියලා දුන්න විදියට පාඩු පැහැදිලි කරපු විදියට බය නැතුව කියන්න ලිව්වත් කමක් නැහැ මං අහන්නේ රයිට් වැරදෙන්න හරි පුළුවන් ද ලිවයි පොඩක් මට අතොස්සන් කියන්න පොඩක් ඉක්මනින්
right hari livenatta agan livenattan ahagan prashne ahanne mokadda balanna prashne therum ganna prashne hariyata therum gatta nan aniwaryen pidurala yanna puluwa balanna ahanne mokadda kiyala kristos 1913 ta pera pavati aandukrama pratisanskarana walata wada ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මගින් ශ්‍රී ලාංකිකයන්ට වැඩි පාලන බලතල ලැබුණි. හරි. පැහැදිලි කරන්න කියලා කියනවා. පැහැදිලි පැහැදිලි කරන්න කියලා කියනවා. ළමයි සරලම දේ අපි දන්නවා 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හරහා ළමයි ශ්‍රී ලාංකිකයන්ට ලැබිච්ච ලොකුම වරප්‍රසාදයේ විශාලම වරප්‍රසාදයේ වෙන්නේ මොකද්ද අන්න වැඩි පාලන බලතල හිමිවෙච්ච අවස්ථාව මොකද්ද සර්වජන ඡන්ද බලය මොකද්ද සර්වජන ඡන්ද බලය 1913 ට කලින් තිබ්බ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මොකද්ද ඕල් බ්‍රූක් ආණ්ඩුව ප්‍රතිසංස්කරණය ඊට පස්සේ ක්‍රූමේකලම් ආණ්ඩුව ප්‍රතිසංස්කරණය හරි මේ ප්‍රතිසංස්කරණ වලට වඩා ළමයි 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ජනතාවට ලැබිච්ච ලොකුම වරප්‍රසාදය තමයි ජනතාවට වැඩිම පාලන බලතල ප්‍රමාණයක් හිමිවෙච්ච අවස්ථාව තමයි ළමයි සර්වජන ඡන්ද බලය ලැබීම කියන්නේ. මොකද්ද? සර්වජන ඡන්ද බලය ලැබීම කියන්නේ. පැහැදිලිද? තන සර්වජන ඡන්ද බලය වැදගත්ද නැද්ද? සර්වජන ඡන්ද බලය වැදගත්. ළමයි මම කලින් පාඩම සාකච්ඡා කරද්දී කිව්වා 1912 ඉඳන් ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් තෝරාපත් කරගද්දී මේ ඡන්ද බලය ළමයි ක්‍රියාත්මක වුණා. හැබැයි ක්‍රියාත්මක වුණේ කොහමද? සීමිත ඡන්ද බලයක්. ඉතා සීමිත පිරිසෙන් තමයි ඡන්දේ ප්‍රකාශ කිරීමේ හැකියාව තිබුණේ. අන්න ඒ නිසා අපි කිව්වා සීමිත ඡන්ද බලය කියලා. සීමිත ඡන්ද බලයක් තමයි ක්‍රියාත්මක. ඒ අනුව ළමයි මොකද්ද සිද්ධ වුනේ? ඡන්ද දායකෙක් වෙන්න අනිවාර්යයෙන් මම කිව්වා මොකද වෙනවා? අනිවාර්යෙන් අධ්‍යාපනයේ සුදුසුකමක් එක්කෝ දේපළමේ උරුමකමක් තියෙන්න ඕන. මෙම සුදුසුකම් තියෙන්න ඕන. හරි. ඒ නිසා තමයි මොකද වෙන්නේ? දුප්පත් ජනතාවට පුදේ හරි දුප්පත් ජනතාවට ඕන්ට ඒ තරම් වස්තුසත්කම් තිබෙන්නේ නැහැ. හරි ඊටම උද අධ්‍යාපනික දැනුමක් තිබෙන්නේ උගත්කමක් තිබෙන්නේ නැහැ. ඒ නිසා අන්න දුප්පත් ජනතාවට හැකියාව ලැබුණ ඡන්ද ප්‍රකාශ කිරීමට හැකියාව ලැබුණේ නැහැ. 1924 වර්ෂදලම මම කිව්වා මේ ඡන්ද දායකයෝ සංඛ්‍යාව ලංකාවේ ජනගහණයෙන් ගත්තොත් සාමාන්‍යයෙන් 100ට කොච්චරද? 104ක් විතර සුළු ප්‍රතිශතයක් කියලා මම කිව්වා. පැහැදිලිද? right. ඒ වගේම ළමයි ජනගහණයෙන් අධ්‍යාපනයේ වත්පෝසත්කම් තියෙන අයට පමණයි ඡන්දේ ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබුණේ. ඒ වගේම ළමයි අඩු ආදායම් ලබන ජනතාවගේ ගැටලු කෙරෙහි දේශපාලනඥ අවධානයක් යොමු කරද්දී මේ සිදුවීමත් මේ ක්‍රියාවලියත් එක්ක අවධානයක් යොමු කරේ නැහැ. පැහැදිලිද? අන්න ඒ නිසා ළමයි අන්න ඒ නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? ඩොනමෝර් කොමිසම කියනවා නැහැ අපි සමාජයේ ඉන්න සියලුම ප්‍රවැසියන්ට අවස්ථාව ලබා දිය යුතුයි ඔවුන්ගේ මතය ප්‍රකාශ කරන්න ඡන්ද බලය ලබා දිය යුතුයි කියලා ඩොනමෝර් කොමිසම තීරණය කරා. ඒ හරහා ළමයි මොකද සිද්ධ වෙන්නේ? රටේ පොදු ජනතාවට ඡන්දය නොලැබීමත් එක්ක දේශපාලන කටයුතු කරේ එක්ක වත්පොසත්කම වෙන්න පුළුවන්. මේ සියලුම සුදුසුකම් වලින් තොරව ළමයි කරේ වයස අවුරුදු 21ට වැඩි සියලුම ස්ත්‍රී පුරුෂ සියලු සමාජයේ ප්‍රවැසියන්ට හැකියාව ලැබුණා ඡන්ද බලය ප්‍රකාශ කරන්න. ඡන්ද බලය ප්‍රකාශ කරන්න. ඊට පස්සේ තමයි 1931 නෙමෙයි සාර්වජනික ඡන්ද බලය එතන ඉඳන් ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලි දන්නේ නම් ප්‍රධානම කාරණය. අනිත් ප්‍රධානම කාරණය 1913ට පෙර තිබ්බ සියලුම 1913ට පෙර කියන එක හදාගන්න නම් 1931ට පෙර 1931 ඒ නම්බර්ස් වල මිස්ටේක් එකක් තියෙන 1931ට පෙර. හරි. 1931ට පෙර. 1931ට පෙර පැවති ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ. මොනවාදම 1931ට තිබ්බ 31ට කලින් තිබ්බ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ, ඕල් බ්‍රූක් ප්‍රතිසංස්කරණය, නේද? රූමේකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, මැනින් ඩෙවන්ෂර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. හරි. ඔය සියල්ල පැහැදිලිද? රයිට්. හරි. එතකොට අපිට කියන්නේ මොකද්ද? 1931ට පෙර පැවති ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ජනතාවට වැඩි පාලන බලතල ප්‍රමාණයක් ලැබුණා. ඒ කොහොමද කියලා තමයි අපි අහන්නේ. අන්න මම පළවෙනි කාරණේ පැහැදිලිව සර්වජන ඡන්ද බලය ලැබි. ළමයි
මේ ඩොනමෝර් ආණ්ඩුවල් ප්‍රදේශාස්කරණ කලින් ලංකාවේ උගත් ලාංකිකයෝ සඳහා පමණ ඡන්ද බල ලැබිලා තිබෙනවා. තේරුණාද? ඒ ඡන්ද භාවිත කරපු සංඛ්‍යාවේ ළමයි ශ්‍රී ලංකා ජනගහනයෙන් කොච්චර ප්‍රමාණයක්ද 4% විතර ඊටාම සුළු ප්‍රතිශතයක්. ඊටාම සුළු ප්‍රමාණයක් තමයි ඡන්ද භාවිත කරේ. ඒ වගේම නම් ස්ත්‍රීන්ට ඡන්ද බලය තිබ්බද? ස්ත්‍රීන්ට ඡන්ද බලය ලැබිලා තිබෙන්නේ නැහැ. හරි. ඒ නිසා සුළු කණ්ඩායමකට තමයි ඡන්ද බලය ලබා දීමේ හැකියාව තිබෙන්නේ. ඒකද මේ ඡන්ද ප්‍රකාශ කිරීම අයිතිය සුළු කණ්ඩායමකට සුළු ප්‍රමාණයකට ලැබීම අන්න මේ ඩොනමෝර් ආණ්ඩුව ප්‍රතිසංස්කරණය කිව්ව අසාධාරණයි කියන්නේ. අසාධාරණයි කියන්නේ. ඒ හරහා ඕන් මොකද කියලා ළමයි උගද්ද නූගද්ද කියන එක වත්පෝසත්කම්ද ස්ත්‍රී පුරුෂ භාවයේද කිසිදු ભેදයක් නොසලකා මොකද ළමයි කරේ? වයස අවුරුදු 21කින් ඉහළ ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම ශ්‍රාංකික පුරවැසිය විදියට ඡන්ද බලය ලබා දෙන්න ඩොනමෝර් ආණ්ඩුව ප්‍රතිසංස්කරණය ක්‍රියා කරනවා. තේරුණාද? අන්න ළමයි ශ්‍රී ලංකා 1931 කට නවර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ලැබිච්ච ජනතාවට ලැබිච්ච ලොකුම වරප්‍රසාදය සර්වජන ඡන්ද බලය ලැබි. අන්න පැහැදිලි කරා. හරි සරල ළම. හරි සරලයි. හරි. තේරුණා නේද? හරි. එතකොට මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හරහා ළමයි විධායකාර සභා ක්‍රමයක් ඇති වෙනවා කියලත් අම සාකච්ඡා කරා. නේද? විධායකාර සභා ක්‍රමයක් ඇති වුණා. ඇති වුණාද නැද්ද? විධායකාර සභා ක්‍රමයක් ඇති වුණා. හරි. එතකොට මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට පෙර ළමයි ලංකාවේ තිබ්බ ව්‍යවස්ථාදායක සහ විධායක සභාව කියන වෙන්වෙන්ව තිබ්බ ආයතන දෙක මොකද ළමයි කරේ? වෙන්වෙන්ව තිබ්බ ආයතන දෙක ඒකාබද්ධ කරා. හරි. එතකොට මේ නිසා මොකද වෙන්නේ? මේ වෙන්වෙන්ව තිබ්බ නිසා මේ විධායක සභා ව්‍යවස්ථාදායක වෙන්වෙන්ව තිබ්බ නිසා ළමයි මොකද වුනේ? නීති සම්පාදනයයි නීති ක්‍රියාත්මක කිරීම අතර සම්බන්ධතාවයක් තිබ්බද? සම්බන්ධතාවයක් තිබ්බේ නැහැ. මනා සම්බන්ධතාවයක් තිබ්බේ නැහැ. මෙන්න මේ ලක්ෂණ ඒ වෙද්දි තිබ්බ ආණ්ඩු ක්‍රමවල තිබ්බ දුර්වලතාවයක් විදියට වටහාගත්ත තේරුම් ගත්ත ඩොනමෝර් කොමිසම ළමයි මොකද කරන්නේ? ඩොනමෝර් කොමිසම මොකද කරන්නේ? රාජ්‍ය මන්ත්‍රණ සභාවට සාමාජික කීදෙනෙක් පත් කරනවද? 61 දෙනෙක් තෝරා ගන්න. දැන් මේ ළමයි කිව්වා 50 දෙනෙක් පලාද්ද ඡන්ද කොට්ටාසවලි 3 දෙනෙක් පත් වුණ ළමයි රාජ්‍ය ලේකම් මුදල් ලේකම් සහ නීති ලේකම් වශයෙන්. හරි. ඒතොර මේගොල්ලෝ නිල බලයෙන් පත් වෙන්නේ. ඒ වගේමයි රාජ්‍යලිදාරිත නිලබලයෙන් පත් වෙන්නේ ඉතිරි 8 දෙනාම ළමයි කවුද නම් කරේ? ආණ්ඩුකාරරය විසින්. ආණ්ඩුකාරවරයා විසින් තමයි ඉතිරි 8 දෙනාම නම් කරේ. හරි. රාජ්‍ය මන්ත්‍රී සභාවේ ළමයි මූලාසනය ගත්තේ කවුද? මූලාසනය ගත්තේ සභාවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරාපත් කරගන්න කවුද? කථානායකවරයා. හරි. පැහැදිලිද? එතකොට ළමයි අපි දන්නවා රාජ්‍ය මන්ත්‍රී සභාවට ව්‍යවස්ථා බලය වගේම ව්‍යවස්ථාදායක බලය වගේම මොකද වෙන්නේ? විධායක බලතල ලැබුණා 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හරහා. පැහැදිලිද? පැහැදිලිද? තවදුරටත් ළමයි සාකච්ඡා කරුත් එම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ළමයි සමාජිකයන් මොකද කරේ? මොකද කරේ? කාරක සභා 7කට බෙදුවා. මේ සියලුම කරුණු කියලා දුන්නා. කාරක සභා 7කට බෙදුවා. මොන ළමයි කාරක සභා 4? මේ කාරක සභා සියල්ලම ළමයි මොකද කරේ? එක් එක් විශේෂයන්ට තමයි අත් උනේ. හරි. ස්වදේශීය කටයුතු ඊට පස්සේ කෘෂි කර්ම ඊටම් සෞඛ්‍ය සම්බන්ධව අධ්‍යාපනය සම්බන්ධව කම්කරු කර්මාන්ත වෙළඳාම් සම්බන්ධව පළාත් පාලනය සම්බන්ධව පරිපාලනමය වශයෙන් හරි මේ විදිහට විශාල තනතුරු ප්‍රමාණයක් ලබා දුන්නා. පැහැදිලිද? රයිට්. හරි. අපි ළමයි ආන්සර් එක ලියමු. එන දන්නා මෙතන ගත්තේ ප්‍රධාන කරුණු දෙකයි. 1931 එකට පෙර තිබ්බ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ශ්‍රී ලාංකිකයන්ට ලැබිච්ච වැඩි පාලන බලතල ලැබිච්ච ආකාරය. පැහැදිලිද? පැහැදිලි නේද? සර්වජන ඡන්ද බලය සමඟ ගත්තේ විධායක කාර්ය සභාව ක්‍රමය. ලියමු. එහෙම ලියන්න. ක්‍රිස්තු වර්ෂයේ 1931ට පෙර. මට කියන්න ප්‍රශ්නේ තේරුණාද කියලා? ඔව් නම දෙනාම කියන්නේ තේරුණාද කියලා කියන්න. ඉක්මනින් කියන්න. තේරුණා සර්. අනිත් අයත් කියන්න ඉක්මනින්. රයිට්. හරි. ආන්සර් එක දුන්නම හරිය ලියාගන්න ඊට පස්සේ පාඩම් කරගන්න. ඔතන ප්‍රශ්නයක් ආවොත් ප්‍රශ්නයක් නෑ. හරි සරලව ලියන්න පුළුවන්. එහෙනම් ලියන්න. ක්‍රිස්තු වර්ෂ 1931කට පෙර. ක්‍රිස්තු වර්ෂ 1931කට පෙර. ක්‍රිස්තු වර්ෂ 1931කට පෙර. ක්‍රිස්තු වර්ෂ 1931කට පෙර. පැවති ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වලට වඩා 1931ට පෙර පැවති ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වලට වඩා
චන්දබලය හිමි වූයේ නැත. චන්දබලය හිමිව තිබුණේ නැත. චන්දබලය හිමිව තිබුවේ නැත. හරි. ස්ත්‍රීන්ටද චන්දබලය හිමිව තිබුණේ නැත. හිමිව තිබුණේ නැත. හිමිව තිබුණේ නැත. රයිට්. ඒකම ලියන්න හිමිව තිබුණේ නැත. චන්දබලය 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 නැවත ප්‍රතිසංස්කරණ පාඩම ෆ්‍රී සෙමිනාරයක් කරනවා බොහෝ විට රාත්‍රී ක්‍රියාත්මකයි මේ සතිය තුල අද වෙන්නත් පුළුවන් හරි සම්බන්ධ වෙනවා නම් ආයෙත් නැවත ෆ්‍රී ටයිම් තියෙනවා නම් එකට ජොයින් වෙන්න හරි නැවතත් මේ පාඩම සාකච්ඡා කරනවා ෆ්‍රී සෙමිනාරයක් විදියට හරි ලියන්න තව සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න පුළුවන් කැමති නම් එකටත් එන්න මේ පාඩම නැවත සාකච්ඡා කරනවා රයිට් චන්දබලය සුළු කණ්ඩායමකට 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 පමණක් ලබා දී චන්දබලය සුළු කණ්ඩායමකට පමණක් ලබා දීම චන්දබලය සුළු කණ්ඩායමකට පමණක් ලබා දීම චන්දබලය සුළු කණ්ඩායමකට පමණක් ලබා දීම ලබා දීම ලබා දීම අසාධාරණයක් බව ලබා දීම අසාධාරණයක් බව ලබා දීම අසාධාරණයක් බව ලබා දීම අසාධාරණයක් බව අසාධාරණයක් බව ඩොනමෝර් කොමිසමේ විශ්වාසය විය ඩොනමෝර් කොමිසමේ විශ්වාසය විය ඩොනමෝර් කොමිසමේ විශ්වාසය විය ඩොනමෝර් කොමිසමේ විශ්වාසය විය ඒකනම් ලියන්න ඒ අනුව ඒ අනුව ඒ අනුව ඒ අනුව උගත් නුගත් බව 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 වත්පොහසත්කම ඒ අනුව උගත් නුගත් බව වත්පොහසත්කම උගත් නුගත් බව වත්පොහසත්කම සහෝ වත්පොහසත්කම හෝ ඒ අනුව උගත් නුගත් බව වත්පොහසත්කම හෝ ඕ ස්ත්‍රී පුරුෂ භාවයේ ස්ත්‍රී පුරුෂ භාවයේ වැනි ස්ත්‍රී පුරුෂ භාවයේ වැනි උගත් නුගත් බව වත්පොහසත්කම හෝ ස්ත්‍රී පුරුෂ භාවයේ වැනි ස්ත්‍රී පුරුෂ භාවයේ වැනි ભેද නොසලකා ભેද නොසලකා ભેද නොසලකා ભેද නොසලකා ભેද නොසලකා ભેද නොසලකා වයස අවුරුදු 21කින් ඉහළ වයස අවුරුදු 21කින් ඉහළ වයස අවුරුදු 21කින් ඉහළ වයස අවුරුදු 21කින් ඉහළ 21කින් ඉහළ වයස අවුරුදු 21කින් ඉහළ ස්ත්‍රී පුරුෂ සියලු ශ්‍රී ලාංකිකයන්ට ස්ත්‍රී පුරුෂ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට වයස අවුරුදු 21කින් ඉහළ ස්ත්‍රී පුරුෂ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් වයස අවුරුදු 21කින් ඉහළ ස්ත්‍රී පුරුෂ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට 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 චන්දබලය ලබා දීම සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට
චන්ද බලය ලබා දීමට චන්ද බලය ලබා දීමට චන්ද බලය ලබා දීමට චන්ද බලය ලබා දීමට ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය 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 ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය ක්‍රියාකලයේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය ක්‍රියාකලයේ 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 රයිට් ක්‍රියාකලයේ ये कर लिए मुलामा क्रिया कले अरे ये लंग अलोच्चे दे पटांगा अलोच्चे दे रियान ये मलिए मु सार्वजनिक चंद बले अंदी नियम करा सेके भी निस्तर कराने गया लुकु पहले के नियम करा ना वैसे ये मलिए मु डोनोमोर आंडुक्रम प्रतिसांस करने मगे डोनोमोर आंडुक्रम प्रतिसांस करने मगे डोनोमोर आंडुक्रम प्रतिसांस करने मगे डोनमोर आंडुक्रम प्रतिसंस्करणे मगिन डोनमोर आंडुक्रम प्रतिसंस्करणे मगिन डोनमंडुक्रम प्रतिसंस्करणे मगिन श्रीलांकिकयन डोनमोर आंडुक्रम प्रतिसंस्करणे मगिन श्रीलांकिकयन्ट वेडी पालन बलतल राइट डोनमोर आंडुक्रम प्रतिसंस्करणे मगिन विधायक कारक सभा क्रमे अति किरीम विधायक कारक सभा क्रमे ඇති කිරීම විධායක කාරක සභා ක්‍රමය ඇති කිරීම ශ්‍රී ලාංකිකයන්ට වඩා වැඩි පාලන බලතල ලැබුණු ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට පෙර මෙරට ව්‍යවස්ථාදායක සභාව සහ විධායක සභාව යනුවෙන් විධායක සභාව යනුවෙන් වෙන් වූ ආයතන දෙකක් පැවතිනි
හරි ආයතන දෙකක් පැවතිනි එම නිසා නීති සම්පාදනයක් එම නිසා නීති සම්පාදනයක් ක්‍රියාත්මක කිරීමක් එම නිසා නීති සම්පාදනයක් නීති ක්‍රියාත්මක කිරීමත් අතර නීති සම්පාදනයත් නීති ක්‍රියාත්මක කිරීමත් අතර සම්බන්ධතාවයක් නොවිය. Right. සම්බන්ධතාවයක් නොවිය. නීති සම්පාදනයත් නීති ක්‍රියාත්මක කිරීමත් අතර සම්බන්ධතාවයක් නොවිය. Right. ඒකම ලියුම් මෙහෙම. මෙම ලක්ෂණ එතෙක් පැවති. මෙම ලක්ෂණ එතෙක් පැවති ආණ්ඩුක්‍රමවල දුර්වලතාවයක් බව මෙතෙක් පැවති ආණ්ඩුක්‍රමවල දුර්වලතාවයක් බව වටහාගත් ඩොනමෝර් කොමිසම මෙම ආයතන දෙක විසුරුවාහැර කවුරුරි කියන්න ඒ ආයතන දෙක විසුරුවාහැරයට පස්සේ ඒ වෙනුව පිටු ආයතන මොකක්ද 1931 නොමර ආනර ප්‍රතිසංස්කරණ ආර මොකද්ද පිටවුවේ අය රාජ්‍ය මන්ත්‍රී සභාව පිටවුව ප්‍රස්තදාය සභාව විදායසභාව විසුරුවාහැරිය ඊපස්සේ ඒ වෙනුව ගෙනා මොකද්ද අය අලුත් ආයතනයක් පිටවුවා නව ආයතනක් රාජ්‍ය මන්ත්‍රී සභාව සමාජිකයන් 61 දෙනෙකු නියුක්ත රයිට් හරි ලියන්න විසුරුවාහැර ඒ වෙනුවට
විසුරුවා හැර ඒ වෙනුවට ඒ වෙනුවට ඒ වෙනුවට රාජ්‍ය මන්ත්‍රණ සභාව නමින් රාජ්‍ය මන්ත්‍රණ සභාව නමින් රාජ්‍ය මන්ත්‍රණ සභාව නමින් හැඳින්වෙන රාජ්‍ය මන්ත්‍රණ සභාව නමින් හැඳින්වෙන රාජ්‍ය මන්ත්‍රණ සභාව නමින් හැඳින්වෙන හැඳින්වෙන එක් ආයතනයක් පිහිටු විය එක් ආයතනයක් පිහිටු විය එක් ආයතනයක් පිහිටු විය රයිට් එක් ආයතනයක් පිහිටු විය හරි ඒකරම ලියමු මෙහෙම රාජ්‍ය මන්ත්‍රණ සභාවට 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 61 දෙනෙකු 61 දෙනෙකු 61 දෙනෙකු 61 දෙනෙකු තෝරා ගන්නා ලදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට සමාජිකයන් 61 දෙනෙකු තෝරා ගන්නා ලදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට සමාජිකයන් 61 දෙනෙකු තෝරා ගන්නා ලදී 61 දෙනෙකු තෝරා ගන්නා ලදී තෝරා ගන්නා ලදී ඒකනම් ලියන්න එයින් 50ක් එයින් 50ක් එයින් 50ක් එයින් 50ක් පලාත්බද ඡන්ද කොට්ටාස වලින්ද එයින් 50ක් පලාත්බද ඡන්ද කොට්ටාස වලින්ද එයින් 50ක් පලාත්බද ඡන්ද කොට්ටාස වලින් එයින් 50ක් පලාත්බද ඡන්ද කොට්ටාස වලින්ද ප්‍රමා තිදෙනෙක් 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 රාජලේකම් තිදෙනෙක් රාජලේකම් 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 මුදල් ලේකම් සහ තිදෙනෙක් රාජලේකම් මුදල් ලේකම් සහ මුදල් ලේකම් සහ මුදල් ලේකම් සහ නීති ලේකම් ලෙස 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 නිල බලයෙන් පත්වන නිල බලයෙන් පත්වන නිල බලයෙන් පත්වන නිල බලයෙන් පත්වන රාජ්‍ය නිලධාරීන් ලෙස නිල බලයෙන් පත්වන රාජ්‍ය නිලධාරීන් ලෙසද 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 රාජ්‍ය නිලධාරීන් ලෙසද ඉතිරි 8 දෙනා ඉතිරි 8 දෙනා ඉතිරි 8 දෙනා ඉතිරි 8 දෙනා ආණ්ඩුකාර වරයා විසින් 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 ආණ්ඩුකාර වරයා විසින් ආණ්ඩුකාර වරයා විසින් නම් කිරීමෙන්ද නම් කිරීමෙන්ද අන්න හොඳට අවබෝධ කරගන්න ඉතාලම හොඳින් මතක තියාගන්න මම නැවත කියනවා හරි මතක තියාගන්න 1931 හරහා මොකද ළමයි උනේ ඒ වෙද්දී තිබ්බ ආණ්ඩුකාර ප්‍රතිසංස්කරණ හරහා ව්‍යවස්ථාදායක සභා විදායක සභා මේ විදිහට ආයතන දෙකක් තිබ්බා
ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඩොනමෝර් කොමිසමේ මොකද්ද කරේ මෙන්න මේ ව්‍යවස්ථාදායක සභාව සහ විධායක සභාව විසිරුවා හැරියා විසිරුවා හැරලා මොකද කරේ එක ආයතනයක් පිහිටවුවා රාජ්‍ය මන්ත්‍රණ සභාව මෙන්න මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මුළු සමාජීය සංඛ්‍යාව 61 දෙනෙක් හිටියා මේ තෝරාපත් කරගත්තේ කොහොමද 50 දෙනෙක් පලාබ්ද චන්ද කොට්ටාසලින් තෝරාපත් කරගත්තා 30 දෙනෙක් විශේෂයෙන්ම නිල බලයෙන් පත්‍ර රාජ්‍ය නිලධාරී ඉදිරිපත් වුණා කවුද 30 දෙනා රාජ්‍ය ලේකම් මුදල් ලේකම් සහ නීති ලේකම් හරි ඉතින් 8 දෙනා පුතේ තෝරාපත් කරගත්තේ ආණ්ඩුකාරවරයා විසින් ආණ්ඩුකාරවරයා විසින් නම් කිරීමෙන්ද තෝරා ගන්නා ලදී 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 තෝරා ගන්නා ලදී පැහැදිලිද රයිට් හරි राज्य मंत्रण सभावे 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 मूलासने गत्ते 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 सभावे मंत्री वरुणगे 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 චන්දයෙන් තෝරාගත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ චන්දයෙන් තෝරාගත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ චන්දයෙන් තෝරාගත් චන්දයෙන් තෝරාගත් චන්දයෙන් තෝරාගත් චන්දයෙන් තෝරාගත් කතානායකවරයාය 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 හරි කතානායකවරයාය ඒකනම් ලියන්න රාජ්‍ය මන්ත්‍රණ සභාව රාජ්‍ය මන්ත්‍රණ සභාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට රාජ්‍ය මන්ත්‍රණ සභාවට රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඒ වළමයි නිකන් ලියලා තියාගන්න එපා බලා ගන්න පාඩම් කරේ निकाल ली उड़ा डकने हरी नॉलेज चेक वैडी करेगा ना देना पढ़ान करने दिया गया ना देवो वही प्रश्न का होते हैं ना हरी सारे लोग भी तो लिया करने बोलवान इस तमान का दास तेन हरी तमान क्रमेदान नो निवारे ये लक्षण का ने करने बोलवो हरी देन तमान टे ये प्रश्न कर ला हुरुवती है दी अनिवारे प्रश्न देख के मालूम है उत्तर उड़े थी अदास सिद्धि बनी अपने पहली करने आना पड़ो ये वाके माई काले मैनेज करने आना पड़ो मैं गुड़ाक कर देगा दिया राज्य मंत्रण सभा वट राज्य मंत्रण सभा वट राज्य मंत्रण सभा वट व्यवस्थादायक बाले मेन्म अर विसुरुवाहर को आयतन देखे अर व्यवस्थादायक सा विधायक सभा विसुरुवाने ए विसुरुव को आयतन देखे सेलुम बाले लमाई मगदुने एक राशुना को हेड राज्य मंत्रण सभा वट या व्यवस्थादायक बाले मेन्म 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 विधायक बालताल लेबुनु अतर विधायक बालताल लेबुनु अतर विधायक बालताल लेबुनु अतर
විධායක බලතල ලැබුණු අතර විධායක බල ලැබුණු අතර එම බලතල අතර එම බලතල අතර එම බලතල අතර එම බලතල අතර ඒකාබද්ධතාවයක් ඇතිවිය ඒකාබද්ධ වූ ඒකාබද්ධතාවයක් ඇතිවිය එම බලතල අතර ඒකාබද්ධතාවයක් ඇතිවිය right පැහැදිලි නේද right එහෙනම් ප්‍රශ්නයක් අහුවත් ආගෙට ලොක් නේ හරි තව ප්‍රශ්න තියෙනවා අහන්න බලන්න අපි විනාඩි කීපයක් දෙන්න නම් ප්‍රශ්න තියෙනවා අහන්න උනාර ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා ඊමන් දාපු සෙකන්ඩ් ටේප් සෙකන්ඩ් ටම් පේපර් එකේ වඩ කීප දෙනෙක් ඒකට අනිවාර්යෙන් කරලා එවන්න ඕන පැහැදිලිද හරි උදේ අපි සාකච්ඡා කරමු ඊට පස්සේ ඊට අපෝ සෙකන්ඩ් ටර්ම් පේපර් එකේ හිස්ටරි වල ෆස්ට් MCQ 40 සාකච්ඡා කරමු හරි දෙවෙනි කොටසත් වෙලාව මන්දි වෙයි එහෙම වුණොත් මම මේකට වෙන දවසක් තාලා කරන්න හරි වෙන ප්‍රශ්න වල ළමයි පොඩක් කියන්න වෙන ප්‍රශ්න තියනවද වෙන ප්‍රශ්න තියෙනවද ඕනම ප්‍රශ්නයක් අහන්න मेरा प्रश्न है नहीं देना मेरा प्रश्न है नहीं तो आता है रहना भाई प्रश्न दिए नो प्रश्न दिए नो सांप्रदायिक समाजे लक्षण विस्तर करान क्यू ओ सांप्रदायिक समाजे लक्षण विस्तर करान क्यू अनिवार्य इन मुखद सांप्रदायिक आर्थिक समाज क्रम अति लक्षण मुनवाद स्वयं पोषित आर्थिक क्रम कति अरे स्वयं पोषित आर्थिक क्रम कति सरल पुनवा स्वयं पोषित आर्थिक रटाव सांप्रदायिक आर्थिक सामाजिक में लक्षण सांप्रदायिक अभी दान श्रीलंका सांप्रदायिक अर्थम श्रीलंका मुल्काल गोविधन प्रधान गोविधन केंद्र सामाजिक गोविधन केंद्र स्वयं पोषित आर्थिक क्रम अन्नपीठिक पूर्व स्वयं पोषित स्वयं पोषित आर्थिक रटावा रटावा के समन्वित श्रीलंका सांप्रदायिक पूर्व ඊළඟට අත්තම් ක්‍රම ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අන්න අත්තම් ක්‍රමය. අත්තම් ක්‍රම කියන්නේ අද ඔයාගේ වැඩේට මම ඇවිල්ලා ඊපස්සේ හෙට තිබ්බොත් මගේ වැඩක් අන්න ඇවිල්ලා උදව් කරන ශ්‍රම හුවමාරුව. මොකද්ද? ශ්‍රම හුවමාරුව. සරල අත්තම් ක්‍රම කියන්නේ මොකද්ද නම? ශ්‍රම හුවමාරුව. ශ්‍රමයට ශ්‍රමය. ශ්‍රම හුවමාරුව. අන්න
මොකද්ද මොකද්ද ළමයි එතකොට හා ඒත් මොනවද ආර්ථික සමාජ ක්‍රමයේ තිබ්බ ලක්ෂණ අන්න අත්තම් ක්‍රමය ස්වයං පෝෂිත ආර්ථික රටාව පැහැදිලිද තව මොනවද ගන්න පුළුවන් තව ගන්න පුළුවන් අපිට අපේ ඒ ජනතාව ගත්තමල වැඩි වශයෙන් ඔව් ගම සභා ක්‍රමයේ ගන්න පුළුවන් ඔව් ගම සභා ක්‍රමයේ ගන්න පුළුවන් ගම සභා ක්‍රමයේ ගන්නත් පුළුවන් හරි ඒ ප්‍රශ්න තමයි අහන්න ගම් සභා ක්‍රමයේ ගන්නත් පුළුවන් හරි ගම් සභා ක්‍රමයේ ගන්න පුළුවන් ඒ වගේ තව ගන්න පුළුවන් අපිට දැන් අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් අතීත සමාජය ගත්තම තමයි මොකද උනේ සමාජයේ ඉන්න සියලු දෙනාම එකිනෙකට සාපේක්ෂයි නේද එකිනෙකට සාපේක්ෂයි එකිනෙකට සාපේක්ෂයි ඕන් එකිනෙකට බැඳිලා හිටියේ නේද ඕන් එකිනෙකට බැඳිලා හිටියේ තේරුණා හරි ඔවා ගන්න පුළුවන් හරිද තේරුණාද ළමයි තේරුණාද කියලා පොඩ්ඩක් මට තේරුණාද තේරුණා පුතෝ යාට ආ හරි අපි යමු ළමයි MCQ වල සාකච්ඡා කරන්න ඊයේ পেපර් එකේ හරි බලන්න ප්‍රශ්න පත්‍රය බලන්න পেපර් එක ඉක්මනට බලන්න අපි MCQ 40 සාකච්ඡා කරමු දෙවෙනි කොටසම වෙනම දිනයක් දාන්න හරි බලන්න දෙවන වාර පරීක්ෂණය ටර්ම් ටෙස්ට් එක කාර්මික විප්ලවය යනු හොඳ ප්‍රශ්නයක් කාර්මික විප්ලවය යනු අංක 1කින් කියනවා මිනිසා යන්ත්‍ර සූත්‍ර වලින් කරන නිෂ්පාදන වෙනුවට තම දෙයක් වලින් බාහන නිෂ්පාදනය කර ඇති බල වෙනස අංක 2 කියනවා කර්මාන්ත ශාලා වල ඇති වූ විප්ලවීය වෙනස අංක 3 කියනවා මිනිසා තම දෙයක් වලින් කළ නිෂ්පාදන වෙනුවට යන්ත්‍ර සූත්‍රය යොදාගෙන බාහන නිෂ්පාදනය ඇති කළ වෙනස අංක 4 කියනවා මිනිසා කාර්මික නිෂ්පාදන වලට වඩා කෘෂිකාර්මික නිෂ්පාදන වලට මුල් තැන දීම උත්තර දාන්න ඕනේ උත්තර දාන්න හැමෝම අට දෙනා උත්තර දාන්න උත්තර දාන්න හරි එහෙනම් කාර්මික විප්ලවය කියන්නේ සරලව අපි දන්නවා මොකක්ද ඒ වෙද්දී මිනිසා මිනිස් ශ්‍රමය භාවිත කරලා කරපු සේලම වැඩ කටයුතු මොකද කරේ යාන්ත්‍රික ශ්‍රමයට වාරුණ සරලව කිව්වා අන්න අපි කියනවා මෙතනදී ප්‍රකාශ මොකද්ද ළමයි මිනිසා තමන්ගේ දෙයක් වලින් කරපු නිෂ්පාදන වෙනුවට මොකදුනේ යන්ත්‍රෝත්‍රය දාගෙන බාහම නිෂ්පාදනය ඇති කරපු වෙනසක් අපි කියනවා මොකක් කියලාද කාර්මික විප්ලවය ගන්න වෙනවා අපිට ගන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නයේ අංක 3 පළවෙනි ප්‍රශ්නයේ අංක 3 දෙවෙනි ප්‍රශ්නය එංගලන්තයේ කාර්මික ශාස්ත්‍රයේ වෙනස්කම් සිදු නොව කර්මාන්තය වන්නේ වෙනස්කම් සිදු නොව කර්මාන්තය වන්නේ වේශ කර්මාන්තය ගල්ලඟුරු කර්මාන්තය යකඩහා වානේ කර්මාන්තය අපි දන්නවා කාර්මික විප්ලවයත් එක්ක වෙනස්කම් සිදු වෙච්ච ප්‍රධාන කර්මාන්ත කීයද එංගලන්තයේ මහා බ්‍රිතාන්‍යයේ කීයද 3යි මොනවද 3 වේශ කර්මාන්තය ගල්ලඟුරු කර්මාන්තය සහ යකඩහා වානේ කර්මාන්තය විතර නොවු කර්මාන්තය කියලා අන්නේ අන්නේ න අපි උතුරු ගන්න පුළුවන් කීයද අංක 2 චලජ සහ දීවර කර්මාන්තය හරි දැන් ළමයි තුන්වෙනි ප්‍රශ්නය මිස්ටේක් එකක් තිබ්බ මේ ප්‍රශ්න පත්‍රය මම එක කරෙක්ට් කරගන්න කියනනම් මෙතනද කියන්න හරි රයිට් අහගමු ඊළඟ ප්‍රශ්නේ හත්වෙනි තුන්වෙනි ප්‍රශ්නේද ළමයි ගල්ලංගුරු යොදා යපස් උණු කිරීමෙන් වාත්තු කළ යකරණ ඉපදවීමේ ක්‍රමය සොයා ගන්න ලද්දේ හොඳ ළමයි හම්ෆ්‍රි ඩේවි ඒබ්‍රහම් ඩර්බි හෙන්රි බෙසම රිචඩ් ආක්‍රයිට් හොඳ ළමයි හවුද ගල්ලංගුරු යොදා යපස් උණු කිරීමෙන් වාත්තු කළ යකරණ ඉපදවීමේ ක්‍රමය සොයා ගන්න ලද්දේ ක්‍රමය සොයා ගන්න ලද්දේ හොඳ ළමයි ඒබ්‍රහම් ඩර්බි ඒබ්‍රහම් ඩර්බි ඊළඟ ප්‍රශ්නේ 4 ක්‍රිස්තු වර්ෂ 1736 දී තොමස් නිව්කොමන් නිපද වූ යන්ත්‍රයේ ප්‍රයෝජනය වන්නේ ප්‍රතිවල මෝස්තර මුද්‍රණය යපස් උණු කිරීම යකඩවල අපද්‍රව්‍යවත් කිරීම අංක 4 කියනවා ගල්ලඟුරු ආකර තුල වූ ජලය නල මගින් පිට කිරීම මොකද ළමයි ගන්න පුළුවන් පිළිතුර අපෙන් අහන්නේ 1736 දී තොමස් නිව්කොමන් නිපද වූ යන්ත්‍රයේ ප්‍රයෝජනයට ප්‍රධාන ප්‍රයෝජනය මොකද ළමයි ගල්ලඟුරු ආකාර තුන වෙච්ච ජලය මල හරහා පිට කිරීම හරි නේද හරි ඊළඟ ප්‍රශ්නේ 5 රූපවාහිනී යන්ත්‍රය සොයාගනු ලැබුවේ ජෝන් ලොගීබයාර්ඩ් ජෝන්
Total Google Moma Koni complete. Oh. John Logi Bea. Hari. Hi Vini Prashna. Hari Sala Prashna Tilamai. Hi Vini Prashna. කාර්මික විප්ලවයේ හේතු කොටගෙන දේශපාලන ශේෂ්ත්‍ර ඇතිව වෙනස්කමක් නොවන්නේ අංක 1 කිනෝ සේවක වැඩවර්ජන ඇතිවීම අංක 2 කිනෝ ලිබරල් වාදස සමාජවාදී වැනි දේශපාලනික දර්ශන දේශපාලනික මතවාද ළමයි දේශපාලන දර්ශන ව්‍යාප්ත වීම වෘත්තීය සංගම් බිහිවීම කම්කරුවන්ගේ ජීවන තත්ත්ව උසස් වීම උගත ළම ගන්න පුළුවන් පිළිතුර ඉතින් කියන්නේ කාර්මික විප්ලවයේ හේතු කරගෙන දේශපාලනික ශේෂ්ත්‍ර ඇති වෙච්ච වෙනස්කමක් නොවන්නේ වෙනස්කමක් නොවන්නේ සේවක වැඩවලට නැති වුණාද? ඔව් ඇති වුණා. ලිබරල් වාදයේ සමාජවාදී ඔවම කිවලමයි ලිබරල් වාදයේ සමාජවාදී වගේ මතවාද ව්‍යාප්ත වුණා. එතින් මාක්ස් වාදයේ කියන්නේ කවුද ළමයි? කාල් මාක්ස්. කාල් මාක්ස් කියනවා. දේශපාලන දර්ශන දේශපාලනික පක්ෂ බේ වුණා. නේද? වෘත්තීය සංගම් බේ වුණා. කම්කරුවන්ගේ ජීවන තත්ත්වය උසස් වුණාද ළමයි? නෑ නෑ කම්කරුවන්ගේ ජීවන තත්ත්වය පහත් වෙච්ච නිසා තමයි කම්කරුවන් සමාජයේ දැඩි පීඩනයකට ලක් වීම නිසා තමයි සේවක වැඩවර්ජන ආරම්භ කරේ. වෘත්තීය සංගම් බිහි වුණේ තේරුණාද අන්න එහෙනම් ළමයි පිළිතුර මොකද්ද 6ට අංක 4 හත් වෙනි ප්‍රශ්නේ රයිට් හත් වෙනි ප්‍රශ්නේ ළමයි ඇඩම්ස් නෙවෙයි ඇඩම් ස්මිත් ධනවාදයේ විග්‍රහ කරමින් රාජ නිර්භාතවාදය යන සංකල්පය ඉදිරිපත් කළේ කවුද ළමයි Adam Smith. Karl Marx ginawa lamai Marxwade. Therunod? Karl Marx ginawa Marxwade. Ah mata kiyanna. Nazivade kawuda genawe? Nazivade kawuda genawe? Nazivade lokata handunna dunne kawuda? Kiyanna balanna. නාස්තිවාදේ නාස්තිවාදේ හඳුන්වා දුන්නේ කවුද කියන්නේ? ඉක්පනි පුළුවන් වෙන්නේ. ඉක්පනි කියලා. නාස්තිවාදේ හඳුන්වා දුන්නේ වීයි ලෙනින්ද? හොඳට පාඩම් කරලා තියෙනවා ගන්න. කියලා බලන්න බයි. නාස්තිවාදේ කවුද ගෙනාවේ? ඇඩොල්ෆ් හිට්ලර්. මට කියන්න පැසිස්වාද කියනවා කවුද කියනවා? ඔයාලම ඉගෙන ගන්න තියෙනවා සාමාන්‍ය පෙළ උසස් පෙළ නෙවෙයි. පැසිස්වාද කියනවා කවුද? පැසිස්වාද කියනවා කියන්න පුළුවන් ඉන්නවද? පැසිස්වාද කියනවා කවුද? පැසිස්වාද කියනවේ කවුද? බෙනිටෝ මුසෝලිනි. කාල් මාක්ස් මාක්ස්වාද කියනවා. හරි. ඇඩම් ස්මිත් කියනවා මොකද රාජ නිර්භාතවාදී හරි ඊට පස්සේ වීයි ලෙනින් අතුළු පිටස ළමයි ඔවුන්ගේ සාමාන්‍යයෙන් ඔය සමාජවාදයට ගැති පාලක නැත්තම වුණු තරංගයේ ඉස්සර ඉදිරියට ගෙනාවේ විශේෂයෙන්ම කවුද බෙනිටෝ මුසොලිනි කියන පැසිස්ට්වාදය නාස්තිවාදය කියන ඇඩල්ෆ් හිට්ලර් විශේෂයෙන්ම ළමයි නාස්තිවාදය පැසිස්ට්වාදය ඔය සම්බන්ධයෙන් බය වෙන්න එපා දැන් තේරුම් ගන්න අවුලක් නැහැ බය වෙන්න එපා අනිවාර්ය පුතේ සාකච්ඡා කරනවා අපි ඉස්සර හරි බය වෙන්න එතකොට දැන් සාමාන්‍යයෙන් ඇඩල්ෆ් හිට්ලර්ගේ නාස්තිවාදය පැසිස්ට්වාදය සහ විශේෂම ගත්තාම බෙනිටෝ මුසොලිනිගේ මේ පැසිස්ට්වාදය ගත්තම මේ නාස්තිවාදය සහ පැසිස්ට්වාදය ළමයි මේ පාලක ක්‍රම දෙකම නිකන් එක හා සමානයි. බොහෝ විට ළමයි මොකද? ඒකාධිපති පාලක ක්‍රම තමයි මේ අන්තර්ගත වෙන්නේ. ඒකාධිපති. ඒකාධිපතිත්වය වැඩි ගොඩක්. පැහැදිලිද? හරි. ධනවාද විග්‍රහ කරමින් රාජ්‍ය නිර්භාතවාදය ගැන අප සංකල්ප ගැන කවුද ළමයි නම් හොඳට මතක තියාගන්න කවුද? ඇඩම් ස්මිත්. හරි. ඇඩම් ස්මිත්. රයිට්. ඊළඟ ප්‍රශ්නට අපි යමු. ඊළඟ ප්‍රශ්නට අපි යමු. කියන්න බලන්න මට කියන්න. අටවෙනි ප්‍රශ්න. දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී මුලින්ම ඉදිකළ ගමන් මාර්ගයේ වූයේ කොළඹ සිට මහනුවර අංක 1 නාවලපිටිය සිට බණ්ඩාරවැල පේරාදෙණිය සිට නාවලපිටිය කොළඹ සිට මාතර. දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී මුලින්ම ඉදිකරපු ගමන් මාර්ගය මොකද්ද ළමයි? මොකද්ද මුලින්ම ඉදිකරපු ගමන් මාර්ගය? අම උත්තර දාන්න ඕනේ. මොකද ඉදිකරපු ගමන් මාර්ගය? මොකද්ද ගමන් මාර්ගය? කොළඹ සිට මහනුවර රයිට් මට කියන්න ළමයි ජර්මනි නිර්මාතෘවරයා කවුද කියලා ජර්මනි නිර්මාතෘවරයා කවුද කියලා
Germany නිර්මාතෘවරයා කවුද කියන්නේ? Germany නිර්මාතෘවරයා කවුද කියන්නේ? Germany නිර්මාතෘවරයා කවුද? Germany නිර්මාණය කරේ කවුද? තමයි කියන්නේ ඉක්මනින්. Germany නිර්මාණය කරේ කවුද? ළමයි පාසලේ මර කියන්න ස්කූලේ පාඩම් කීයක් කව කරාද කියලා අටවෙනි පාඩම ලෝකමා සංග්‍රාම සම්මුතිය පාඩම් කරේ නැද්ද එක ස්කූල් එකව පහ වෙන එක පාඩම් කරන්න ඕ පොත මේ කාලේ තියෙනවනේ පාඩම් කරගත්තා නම් ඔව් පුළුවන් වෙන්න ඕන පහයි හරි කවුද ජර්මනි නිර්මාණය කරේ ඔටෝවන් බිස්මා ජර්මනි නිර්මාණය කරලා ළමයි ඔටෝන් බිස්මාක් හරි වා සම්බන්ධයෙන් සම්පූර්ණ සාකච්ඡා කරන්න යවා ඉන්නපො ඔටෝන් බිස්මාක් තමයි කොහෙද ආරම්භ කරේ නැ ජර්මනි නිර්මාතෘවරයා කවුද ඔටෝන් බිස්මාක් හරි පළවෙනි ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ ළමයි බිහි වෙන මොකද්ද සම්මුතියක් ජාතින්ගේ සංගමය පැහැදිලිද ජාතින්ගේ සංගමය අසාර්ථකත්වයත් එක්ක ළමයි නැවත දෙවන ලෝක මහා සංග්‍රාමයක් ඇති වෙනවා හරි ඊට පස්සේ ජර්මනියේ හිටපු හිට්ලර් ඇඩල්ෆ් හිට්ලර් කියන නාස්සිවාදේ නාස්සිවාදේ හරි ඔව් සිරගත වෙලා ඉද්දි ළමයි පොතක් ලියනා විශේෂිත දන්න ඉන්නවද ඔව් සිරගත වෙලා ඉද්දි කාල සීමා විශේෂිත පොතක් ලියන මොකද පොත ඔව් මගේ සර මයින් කාම් හරි මයින් ස්කාප් කියලා පොතක් ලියන පැහැදිලි රයිට් මේ පාඩම් මම කලින් සාකච්ඡා කරා ඔක කාලේ නැද්ද මතක නැද්ද කලින් ඔය සාකච්ඡා කරා මම පාඩම් සියල්ල විප්ලව පාඩම් ටික සාකච්ඡා කරා කලින් ලෝකමා සංග්‍රාම සම්මුතියේ පාඩම් සියල්ලම සාකච්ඡා කරලා ඉවර කරා කලින් මතක නැද්ද රයිට් අපි ප්‍රශ්නෙට යමු බලන්න අටවෙනි ප්‍රශ්නේ හරි නවවෙනි ප්‍රශ්නේ නවවෙනි ප්‍රශ්නේ කියනවා ළමයි 1623 දී ලන්දේසීහු පහර දෙමින් ඉංග්‍රීසීන් පිරිසක් ඝාතනය කළහ එම කුළුබඩු අයත් දූපත වූයේ සුමාත්‍රා ජාවා ඇම්බොයිනා බෝකියෝ මොකද ළමයි ඇම්බොයිනා දූපත ඔව් ගොඩක් හොඳයි රයිට් 10 වෙනි ප්‍රශ්නේ බලමු 10 වෙනි ප්‍රශ්නේ වෙයිට් ස්ලයිඩ් දෙන්න නේ දැන් කලින් ඩොල ළමයි ක්ලියර් නේද পেපර් එක මේ විදිහ හොඳට කියන්න পেපර් එක මම කැම්මකේ පොඩි ප්‍රශ්නයක් තියෙන හරි ඊට පස්සේ නම් දැන් 9 වෙනි ප්‍රශ්නේ හරි 9 වෙනි එන්නේ මොකද්ද එනං 9 වෙනි එන්නේ ඇම්බොයිනා දූපත් හරි ඊට පස්සේ 10 ජෝන් පයිබස් නම් ඉංග්‍රීසි ජාතිකයා උඩරටට ළඟාවන විට එහි සිටි පාලකයා වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ ශ්‍රී විජය රාජසිංහ කීර්ති රාජසිංහ රාජාදි රාජසිංහ ළම ජෝන් පයිබස් ලංකාවට එද්දී ඉංග්‍රීසි ජාතිකයා ජෝන් පයිබස් ලංකාවට එද්දී උඩරට රාජධානි පාලනය කරේ කවුද පාලනය කරේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ 11 රොබර්ට් ඇන්ඩ්‍රූස් උඩරට ගොස් හමු වුණු රජු කවුද කියලා අහන්න රොබර්ට් ඇන්ඩ්‍රූස් උඩරට යද්දී ළමයි රාජ්‍ය පාලනය කරේ කවුද කීර්ති රාජසිංහ රජු නෙවෙයි හවුද කියන්නේ රාජාදි රාජසිංහ 12 12 වෙනි ප්‍රශ්න ප්‍රංශය 1 2 3 4 දින ප්‍රංශය ස්ටැඩ්ල් හෝල්ඩර් වරයා කියු ලිපිය එවත් දින අපිට ඒ ෆංගල් එංගල්බෙක් බී ඕලන්දේ ආක්‍රමණය කිරීම සී පස්වන වෙලිය නිවරදුවේ කලපති මොනවද එන්නේ ප්‍රංශය සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී ළමයි කවද අපිට මතක් වෙන්න ඕනේ ප්‍රංශය ගැන සාකච්ඡා කරද්දී අපිට මොකද්ද මතක් වෙන්න ඕනේ ප්‍රංශය ගැන සාකච්ඡා කරද්දී අපිට මතක් වෙන්න ඕනේ මොකද්ද ඕලන්දේ ආක්‍රමණය කිරීම ස්ටැඩ්ල් හෝල්ඩර්ට සම්බන්ධ වෙන්නේ ළමයි පස්වන විලියම් කියුලිපේ සම්බන්ධ වෙන්නේ ළමයි ෆන් එංගල්බෙක් අන්න එහෙනම් පිළිතුර ගන්න පුළුවන් B C A කියලා තියනවා දැන් පිළිතුරක් ඔව් තියනවා 12 අංක දෙක හරි
ඊළඟ ප්‍රශ්න බලන්න ද්විත්ව පාලනය අවසන් වූයේ ද්විත්ව පාලනය අවසන් වූයේ ද්විත්ව පාලනය අවසන් වූයේ 1815 1798 1802 1796 ද්විත්ව පාලනය අවසන් වුණේ ළමයි මොන වරුද්දද ද්විත්ව පාලනය අවසන් වුණේ මොන වරුද්දද 1802 තමා ද්විත්ව පාලනය අවසන් වෙන්නේ හරි 1802 තමා ද්විත්ව පාලනය අවසන් වෙන්නේ 14 උඩරට යටත් කර ගැනීමට ඉංග්‍රීසියෙන්ට අවශ්‍ය වීමට හේතුවක් නොවන්නේ පන්තිය පස්සේ MCQ කීයක් හරිද කියලා මට යවන්න ඕනේ හරි MCQ කීයක් හරිද කියලා ගණන් අතලිය 14 අවංක උඩරට යටත් කර ගැනීමට ඉංග්‍රීසියෙන්ට අවශ්‍ය වීමට හේතුවක් නොවන්නේ උඩරට ස්වාධීනව පැවතීම ඉංග්‍රීසි පාලනයට බාධාවක් වීම ඊළඟ පොතේ බලන්න වෙරළ බලස අභ්‍යන්තර දේශීය ආරක්ෂාවට හමුදා යෙදවිය යුතු වීම 3 මුහුදු බඩ වැසියන් උඩරට රජු තම රජු ලෙස සැලකීම අංක 4 උඩරට පාලකයා ලන්දේසීන්ට පක්ෂ වීම රයිට් ප්‍රශ්නෙ අහන්න ළමයි මොකද්ද උඩරට යටත් කර ගැනීමට ඉංග්‍රීසියෙන් අවශ්‍ය වීමට හේතුවක් නොවන්නේ උඩරට පාලකයා ලන්දේසීන්ට පක්ෂ වීම ඒක හේතුවක් නෝද ඒක හේතුවක් නෙවෙයි කිසිසේත්ම උඩරට යටත් කර ගන්න පැහැදිලිද රයිට් හරි එහෙනම් 14ට ගන්න පුළුවන් අංක 4 15 උඩරට රහස් ඔත්තු සේවාව සඳහා පත්කර නායකයා වූයේ උඩරට රහස් ඔත්තු සේවය සඳහා පත්කරේ කවුද ළමයි මැක්ඩෝවල් හරි මැක්ඩෝවල් ළමයි ඔතන හදා ගන්න ජෝන් ඩොයිලි කියලා දුපොන් කියලා තියෙන ජෝන් ඩොයිලි කියලා හදා ගන්න මුත්තුසාමි දොරේසාමි අන්න උඩරට රහස් ඔත්තු සේවාව සඳහා පත්කරපු නායකයා කවුද කවුද පත්කරපු නායකයා ජෝන් ඩොයිලි ජෝන් ඩොයිලි හරි ජෝන් ඩොයිලි තමා පත් කරේ පැහැදිලි නේද කවුද පත් කරේ ජෝන් ඩොයිලි හරි 16 උඩරට ගිවිසුම අත්සන්කර 1815 මාර්තු 10 කියනවා 1815 මාර්තු 2 කියනවා අංක 3 කියන 1815 අගෝස්තු 15 කියනවා 4 නින් කියන 1815 අගෝස්තු 2 තමයි උඩරට ගිවිසුම අත්සන්කරේ කවද්ද උඩරට ගිවිසුම අත්සන්කරේ 1815 මාර්තු 2 එනං උත්තරේ අංක 2 17 උඩරට ආක්‍රමණය කරන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සැඟවී සිටියේ මහනුවර උඩුනුවර මැදමහනුවර යටිනුවර කොහෙද ළමයි සැඟවිලා හිටියේ මැදමහනුවර හරි මැදමහනුවර රයිට් නම ප්‍රශ්න 17ක් ඉවරයි 18 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරමු 18 වෙනි ප්‍රශ්න හරි 1818 නිදහස් සටනට ආසන්න හේතුව වූයේ 1818 නිදහස් සටනට ආසන්න හේතුව මොකක්ද කියලා අහන රජේ නව බදු ප්‍රතිපත්තිලු බුදුදහම නොසලකා හැරීමලු රජෙකු නැතිපත් සුසැවිල්ලලු ඌව වෙල්ලස්ස ප්‍රදේශයට මුස්ලිම් හජ්ජි මරික්කාර් යැවීම නම් කිරීම හරි පිළිදන්නවා ළමයි 1818 නිදහස් සටනට පදනම් වෙච්ච මූලිකම හේතු තමයි ඌ වෙල්ලාසට කවුද යවේ මුස්ලිම් ජාතිකයෙක් පත් කරා කවුද හජ්ජි මරික්කා අන්න හේතුව හරි 19 ගම්සභාව අඩපණ වීම සඳහා බලපෑවේ ගම්සභාව අඩපණ වීම සඳහා බලපෑවේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය ශ්‍රමකමය අහෝසි කිරීම අඩමුදලට වැඩ කිරීම රජයේ ඉඩම් ප්‍රතිපත්තිය ඉංග්‍රීසීන් අනුගමනය කළ දැඩි මර්ධනකාරී ප්‍රතිපත්ති ගම්සභාව අඩපණ වෙන්න බලපාපු ප්‍රධානම හේතුව තමයි ළමයි මොකක් අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කිරීම ගොඩක් හොඳයි හරි 20 1848 සටනේ ප්‍රධාන මධ්‍යස්ථානයේ ඌයේ මාතලේ කුරුණෑගල මහනුවර වාරියපොළ තමයි 1848 ප්‍රධාන මධ්‍යස්ථාන උනේ කොහෙද ප්‍රථම මධ්‍යස්ථානයේ උනේ මාතලේ රයිට් 21 බ්‍රිතාන්‍ය පාලන සමය තුල මෙරටට පැමිණි මිෂනාරි සංවිධානයක් නොවන්නේ ලන්ඩන් ඇමරිකන් වෙස්ලියන් ඕස්ට්‍රේලියා අපි දන්නවා ළමයි ලන්ඩන් මිෂනාරි සමාගම තිබ්බා ඇමරිකන් මිෂනාරි සමාගම තිබ්බා වෙස්ලියන් මිෂනාරි සමාගම තිබ්බා චර්ච් මිෂනාරි සමාගම තිබ්බා හැබැයි ළමයි ඕස්ට්‍රේලියානු මිෂනාරි සමාගම එකක් තිබ්බද එහෙම එකක් තිබ්බේ නැහැ හරි 22 පංචමා වාද පැවැත්වීමේදී පුරෝගාමික වූ භික්ෂුන් වහන්සේලාගේ හික්කඩුවේ සුමංගල හිමි අංක 2 ඉගැට්වත්තේ ගුණානන්ද හිමි අංක 3 වාරිපුල ශ්‍රී සුමංගල හිමි අංක 4 රත්මලානේ ධම්මාලෝක හිමි පංචමා වාද පැවැත්වීමේදී ළමයි පුරෝගාමී වෙච්ච භික්ෂුන් වහන්සේලා විදිහට මෙතන ගන්න පුළුවන් කවුද
පුරෝගාමී වෙච්ච භික්ෂුන් වහන්සේලා විදියට පංච මහා වාදතුළම මේ ප්‍රශ්න පොඩි අවුලකුත් තියෙනවා ප්‍රති ප්‍රශ්නයකුත් තියෙනවා මේ ප්‍රශ්න ළමයි මේව හදා ගන්නකෝ හරි ළමයි ප්‍රශ්නය හදා ගන්න මෙන්න මෙහෙම ප්‍රශ්නය හදා ගන්න මෙන්න මෙහෙම මෙතන තියෙන ළමයි පංච මහා වාද පැවැත්widetilde පුරෝගාමී වූ භික්ෂුන් වහන්සේලා උයේ මේ හැමෝම ළමයි පුරෝගාමී වුණා නිගට්ටුවත් ඒ ගුණානන්ද හිමිට සහය දැක්වා ඉකරේ සුමංගල හාමුදුරුවෝ වාරි ප්ලස් සුමංගල හාමුදුරුවෝ ප්‍රශ්න හදා ගන්න ප්‍රති මෙහෙම ප්‍රශ්න හදා ගන්න පංච මහා වාද පැවැත්widetildeදී පංච මහා වාද පැවැත්widetildeදී පුරෝගාමී වූ භික්ෂුන් වහන්සේ නමක් නොඋයේ පුරෝගාමී වූ භික්ෂුන් වහන්සේ නමක් නොඋයේ පුරෝගාමී වූ භික්ෂුන් වහන්සේ නමක් නොඋයේ හරි පුරෝගාමී වූ භික්ෂුන් වහන්සේ නමක් නොඋයේ කියලා හදා ගන්න පැහැදිලිද පුරෝගාමී වූ භික්ෂුන් වහන්සේ නමක් නොඋයේ කවුද ළමයි නොඋයේ එතකොට කවුද එන්න පිළිතුර 1ද 2ද 3ද 4ද එන්න ඕනේ මොකද එතකොට පිළිතුර එන්නේ මොකද පිළිතුර එන්න ඕනේ එතකොට ඔව් ගොඩක් හොඳයි වාරේ ප්ලස් 3 සුමංගල හිමි වාරේ ප්ලස් 3 සුමංගල හිමි හරි ඊළඟට පුතේ බලන්න ඊළඟ කොටස් ටික ප්‍රශ්න හදා ගන්න ළමයි හදා ගන්න බැරි නෝන කියන්නේ පහත වගුවේ සඳහන් ඒ සිට ජේ දක්වා ඇති තොරතුරු ඇසුරින් 23 සිට 25 දක්වා පිළිතුරු සපයන්න කියලා කියනවා බලන්න ළමයි නායක දීලා තියෙනවා ඔල්කර්තුමා ආරුමුග නවර්තුමා සිද්දිලැබ්බේ මහතා අනගාරික ධර්මපාලතුමා මුද්දිත ප්‍රකාශන තියෙනවා ළමයි මුස්ලිම් නේසන් පුවත්පත නේසන් නෙමෙයි ළමයි මුස්ලිම් නේසන් පුවත්පත හරි මුස්ලිම් නේසන් පුවත්පත මුස්ලිම් නේසන් පුවත්පත සරසවි සඳරැස මහබෝධි සංගරාවට ලිපි ලිවීම එච් උදේබාන් කොළඹ මෙහෙවරට තියෙන ළමයි කොළඹ සෛරා විද්‍යාලයේ බුද්ධගයා බේරා ගැනීම වන්නා පොන්නේයි වන්නාර පොන්නේයි ළමයි ශෛව ප්‍රකාශ විද්‍යාලය ඊපස්සේ කොළඹ ආනන්ද විද්‍යාලය මේ විද්‍යාල දෙක ඉදිරිගෙන හරි ඉතින් 23න් අපිට කියනවා 23න් අපිට කියනවා බෞද්ධ පුනරුද ව්‍යාපාරයට ඇතුළත් පිළිතුර වන්නේ ළමයි උතන මේ ප්‍රශ්න දාගන්න මේ ප්‍රශ්න දාගන්න බෞද්ධ පුනරුද ව්‍යාපාරයට ඇතුළත් පිළිතුර වන්නේ වෙනුවට මේ මා දාගන්න බෞද්ධ පුනරුද ව්‍යාපාරය පිළිබඳ 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 තොරතුරු ඇතුළත් පිළිතුර වන්නේ කියලා හදාගන්න. මේ ප්‍රශ්න හදාගන්න ළමයි ඊට පස්සේ 25 වෙනි ප්‍රශ්න හදාගන්න ඕනේ මේ විදිහටම. හරි. බෞද්ධ පුනරුද ව්‍යාපාරය පිළිබඳ තොරතුරු ඇතුළත් පිළිතුර වන්නේ එහෙම හදාගන්න ඕනේ. 25 වෙනි ප්‍රශ්න දෙන්න ඕනේ කොහමද? Hindu පුනරුද ව්‍යාපාරය පිළිබඳ තොරතුරු ඇතුළත් පිළිතුර වන්නේ කියලා හදාගන්න. හරිද? හරි. 23 බලන්න. 23 ළමයි ඊට පස්සේ දෙවෙනි උත්තරේ වෙනස් කරගන්න මෙන්න මෙහෙම DGH BGH කියන එක වෙනස් කරන්න DGH කියලා. දැන් ප්‍රශ්නේ අහන්නේ මොකක්ද එන අපෙන්? බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ පිළිමත තොරතුරු ඇතුළත් පිළිතුර වන්නේ කියලා තමයි අපෙන් අහන්නේ. අහන්නේ. හරි. එතකොට දැන් බෞද්ධ පුනරුද ව්‍යාපාර ළමයි අපි නායකයෙක් ගත්තම අනගාරික ධර්මපාලතුමා ගන්න පුළුවන්. අනගාරික ධර්මපාලතුමා. හරි. තේරුණාද දෙවෙනි උත්තර දාගන්න ළමයි DGH කියලා. හරි අනගාරික ධර්මපාලතුමා ගන්න පුළුවන්. මුද්දිත ප්‍රකාශන ගත්තම සරසවි සඳරැස ගන්න පුළුවන් ළමයි. නේද? මහා බෝධි සංගරාවට ලිපි ලිවීම නෝ ගන්න පුළුවන් සම්බන්ධ වෙන්න ඕනේ අන්න එනං අනගාරික ධර්මපාලතුමා මහා බෝධි සංගරාවට ලිපි ලිවීම ගන්න පුළුවන් මුද්දිත ප්‍රකාශන යටතේ කලම් මෙහෙවරට ගන්න පුළුවන් අපිට. මොකද්ද? හ්ම්? බුද්ධ ගයාව බේරා ගැනීම. අන්න අපිට ගන්න පුළුවන් පිළිතුර අංක 2. මොකද්ද? DGH DGJ DGJ කියලා. DGJ කියලා පිළිතුර ගන්න පුළුවන්. අර දෙවෙනි ප්‍රශ්නේ හදා ගන්න ඕනේ BGJ නෙවෙයි DGJ. හරි නේද? හරි. 24.
මුස්ලිම් පුනරුද්ව්‍යාපාරය පිළිබඳ තොරතුරු ඇතුළත් පිළිතුර වන්නේ මුස්ලිම් පුනරුද්ව්‍ය සම්බන්ධ අන්ලම නායක කවුද ඉන්නේ MC සිද්දිලැබ්බේ මහතා අපි දන්නවා TV ජය මහතා හිටියා නේද ඔව් MC සිද්දිලැබ්බේ මහතා හිටියා හරි තුමාගේ මුද්‍රිත ප්‍රකාශන ගන්න පුළුවන් මෙතන අපිට මොකද්ද මුද්‍රිත ප්‍රකාශන ගන්න පුළුවන් මොකද්ද මුස්ලිම් නේෂන් පුවත්පත හරි ඊට පස්සේ ළමයි කළ මෙහෙවරට ගන්න පුළුවන් අපිට මොකද්ද කොළඹ සහිරා විද්‍යාලය ආරම්භ කිරීම හරි එතකොට 22ට ආන්සර් කෙන්නේ පුතා වාරී පොලොස්සරි සුමංගලෙන් වාරී පොලොස්සරි සුමංගලෙන් හරි පැහැදිලි නේද අය හරි එහෙනම් එන්නවයි මුස්ලිම් පුනරුද්ව්‍යාපාර සම්බන්ධතරතුළු MC සිද්දිලැබ්බ මහතා මුස්ලිම් නේෂන් පුවත්පත කොළඹ සහිරා විද්‍යාලය අන්න අපි උත්තර ගන්නවා CEI කියලා 25 හින්දු පුනරුද්ව්‍යාපාරයට ඇතුළත් පිළිතුර වන්නේ හින්දි පුනරුදයට හින්දු පුනරුදේ අන්න ළමයි ආර් ශ්‍රීමත් ආරුම්ගණ ආවර්තුමා B හරි ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මෙතන මුද්‍රිත ප්‍රකාශන ආශ්‍රය කරගත්තම ගන්න පුළුවන් උදේ බානු පුවත්පත කල මෙහෙවරට ගන්න පුළුවන් ළමයි මොකද්ද වන්නර් පොන්නේ ශෛව ප්‍රකාශ විද්‍යාලය ආරම්භ කිරීම අන්න AHK 25ට අංක 1 බයි 26ට අපි යනවා ඊළඟ ප්‍රශ්න 26 වෙනි ප්‍රශ්නට යනවා බලන්න ළමයි කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසහස්රණ කැපිපෙන ලක්ෂණ පාදයක එම තොරතුරු ඇසුරෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා කියනවා මෙම ප්‍රතිසංස්කරණ කැපිපෙන ලක්ෂණ පාදයක වෙනවලු එම තොරතුරු ඇසුරෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නලු ව්‍යවස්ථාදායක සභා විධායක සභා පේටුවේම උඩට පාදරට ඒකාබද්ධ කිරීම පළාත් ඒකාබද්ධ කිරීම නව අධිකරණ පද්ධතියක් හඳුන්වා දීම සේව රාජකාරී ක්‍රම අහෝසි කිරීම රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කිරීම මෙම ප්‍රතිසංස්කරණ වලින් දේශපාලනික ශේෂ්ත්‍ර ඇති කරන අද වෙනස්කම් දේශපාලනික ශේෂ්ත්‍ර ඇති වෙච්ච වෙනස්කම් මොනවද කියලා අහනවල දේශපාලනික ශේෂ්ත්‍ර තමලම ප්‍රධාන වශයෙන් ව්‍යවස්ථාදායක සභා විධායක සභාව පේටුවේම ඊට පස්සේ මොකද්ද උඩට සභා පාදරට පළාත් ඒකාබද්ධ කිරීම අන්න එනම් 26ට අංක 1 27 වෙනි ප්‍රශ්නේ මෙම ප්‍රතිසංස්කරණය ආර්ථික ශේෂ්ත්‍ර ඇති කරන ලද වෙනස්කම් වන්නේ හරි පුතේ බලන්න ආර්ථිකමය වශයෙන් ගත්තා පුතේ මෙතන අපිට ගන්න පුළුවන් මොකද්ද මෙතන අපිට ගන්න පුළුවන් D ප්‍රකාශය අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අවශ්‍ය කිරීම තමයි ඉස්සලා කියලා දුන්නා ඉස්සලා මල් ලියා ගන්න දුන්නා හරි ඔර ආය ගන්න පුළුවන් ළමයි රජයේ වෙළඳ ඒකාධිකාරිය අවශ්‍ය කිරීම D E එන අංක 3 හරි 28 පලාත්බද නියෝජන ක්‍රමය මෙරට හඳුන්වා දුන් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ළමයි පලාත්බද නියෝජන ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ මැනින් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය හරහා ඊළඟ ප්‍රශ්න අපි යනවා හරි ඊළඟ ප්‍රශ්න බලන්න 29 වෙනි ප්‍රශ්නය 29 වෙනි ප්‍රශ්නය බලන්න අපිට දීලා තියෙනවා ඒ සිට ඊට පස්ස සර්වජන ඡන්දවල ජනමත විචාර ජාතික රාජ්‍ය ස්වභාව සෙනෙට් ස්වභාව සමානුපාතික නියෝජන ක්‍රමය 29ට කියනවා අපි ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ සෝල්බරි ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ සම්බන්ධ තොරතුරු පිළිවෙලින් ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයට සම්බන්ධ මොනවද මෙතන තියෙන්නේ සර්වජන ඡන්දබලය සර්වජන ඡන්දබලය ඒ වගේමයි සෙනෙට් සභාවෙන් ළමයි සෝල්බරි ආණ්ඩු ක්‍රමේ නම් A H D 29ට ප්‍රති අංක 3 30 1970 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අංක තොරතුරු දක්වන පිළිතුර 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සම්බන්ධ තොරතුරු ඇතුළත් උත්තරය අහන්න අපෙන් දැන් ගන්න ප්‍රධාන වශයෙන් අපිට සෙනෙට් සභාව ගන්න පුළුවන් හරි ඒ සෙනෙට් සභාව ගන්න පුළුවන් ඔව් සෙනෙට් සභාව ගන්න පුළුවන් එතන ඊට පස්සේ තන ගන්න පුළුවන් ලම් පොඩි කරෙක්ට් එකක් දා ගන්න ඕන ළමයි තනත් හදා ගන්න තියෙනවා ඉතින් ළමයි හදා ගන්න මෙහෙම 30 හදා ගන්න D E කියලා තියෙන උත්තරේ ළමයි හදා ගන්න B සහ E කියලා D N ළමයි සෙනෙට් සභාවාවේ මොකෙන්ද සෝල්බර් එහෙනම් නැවත එන්න බෑ 78 ආණ්ඩුක ව්‍යවස්ථාවේ D E අයින් කරලා තන හදා ගන්න ඕනේ B සහ E කියලා ළමයි 78 ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් තමයි ජනමත විචාරණ එන්නේ ඒ වගේමයි මොකද්ද සමානුපාතික නියෝජන ක්‍රම එන්නේ ජනමත විචාරණය කියන්නේ මොකද්ද සමානුපාතික නියෝජන ක්‍රමය කියන්නේ මොකද්ද ඔය සියල්ලම අපි ශ්‍රී ලංකාවට නිදහස ලැබීමේ පාඩමෙදි සාකච්ඡා කරනවා පැහැදිලිද මේ ප්‍රශ්න බලන්න පුළුවන් 31 හරි ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයට අනුව රාජ්‍ය මන්ත්‍ර සභාව නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව කීයද ළමයි රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව 3 දෙනයි නේද හරි 32 රාජ්‍ය මන්ත්‍ර සභාවේ සාමාජිකයන් කාරක සභාවේ බෙදෝ ශේෂ්ඨ ගන්න කාරක සභාව කියද මුදේ මම කිව්වා කාරක සභාව හතකට බෙදුවා කියලා කාරක සභා 7යි 33 සූර්යමල් විකිණීමෙන් ලැබෙන මුදල් වැයකලේ මෙරට වාරි කඩේ සඳහා අධ්‍යාපන කඩේ සඳහා දුප්පත් ජනතාවගේ සුභ සිද්ධියට අන්න ළමයි මොකද උත්තරේ දුප්පත් ජනතාවගේ සුභ සිද්ධියට ඔබනේ 30 වෙනි ප්‍රශ්න අදා ගන්න ඕනේ 1970 ආණ්ඩු ව්‍යවස්ථාව ගඩංගු තොරතුරු දැක්වෙන පිළිතුර කියන එකේ D සහ E කපලා අදා ගන්න ඕනේ B සහ E කියලා රයිට් හරි
प्रश्न 34 विसीवन सेवा से आरंभे उ काम करो सटान वाला आयत नोने मुदल मुद्रण काम करो वैध वर्षने कोनों पर एडिसोदान के वैध वर्षने करात करवान के वैध वर्षने वातु काम करवान के वैध वर्ष आयत नोने लम्हे मुकद्द वातु काम करवान के वैध वर्षने राइट 35 इलाग प्रश्न अंतिम स्लाइड डे बलान किसी प्रश्न हाथलिए अंतिम कोडास्टिक राइट बलान एकदास अट्टसिय එදස් නමසේ 35 දී 1935 දී ලංකා සමසමාජ පක්ෂයේ පිහිටවගෙන මුල් නායකයෙකුනේ කවුද ළමයි මම ඉස්සෙල්ලත් කිව්වා ආචාර්ය එන්.එම්. පෙරේරා හරි ආචාර්ය එන්.එම්. පෙරේරා ආචාර්ය එන්.එම්. පෙරේරා මේ දෙන්න ළමයි උත්තර දෙකම දාගන්න පුළුවන් හරි මේකේ වැරද්දක් තියෙනවා මොකද්ද වැරද්ද මේකේ දැන් මෙතන කියලා තියෙන අපිට ලංකා සමසමාජ පක්ෂයේ පිහිටවගෙන මුල් වෙච්ච නායකයෙක් වන්නේ කියලා එතන කොල්ලින් ආර්ද සිල්වා සහ ආචාර්ය එන්.එම්. පෙරේරා දෙන්නම දායක වුණා තේරුණාද මුල් වෙච්ච නායක දෙන්නම ඒ නිසා කොල්වින් නාර්දසිල්වා මහතා කපල ළමයි දාගන්න ජේ.ආර්. ජයවර්ධන කියලා අන්න එන අපිට පිළිතුර ගන්න පුළුවන් එතකොට ආචාර්ය එන්.එම්. පෙරේරා ඔය පිළිතුර දෙකම හරි ළමයි තුනත් හරි හතරත් හරි තේරුණාද වෙනස් කර ගන්න ඕන නම් කොල්වින් නාර්දසිල්වා කියන මහතා කියන එක කපලා එතන දාගන්න ජේ.ආර්. ජයවර්ධන කියලා අන්න එන අපිට පිළිතුර ගන්න පුළුවන් එතන ආචාර්ය එන්.එම්. පෙරේරා කියලා තේරු නැත්තම් මට මැසේජ් එක දාලා හරි 36 බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට කෝපි වගාව දියුණුවට බලපෑ කරුණාතට ගැළපෙන පිළිතුර වන්නේ. ඒකෙන් කියනවා යුරෝපා වෙළඳපොලේ කෝපි වලට පැවති ඉල්ලුම ඉහළ යාම ඉන්දියානු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම 1844 න් පසුව බ්‍රිතාන්‍ය අනුගමනය කළ නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය 36. අන්න අපිට ගන්න පුළුවන් උත්තරේ මොකද්ද? යුරෝපා වෙළඳපොලේ කෝපි වලට පැවති ඉල්ලුම ඉහළ ගියා. ඒ වගේම මොකද්ද වුනේ? ඉන්දියානු ශ්‍රමිකයන් ගෙන්වා ගත්තා. ඒ සහ බී 34. මේ නොගැලපෙන පිළිතුර වන්නේ මේ නොගැලපෙන්නේ මොකද්ද ළමයි? මේක නොගැලපෙන්නේ මොකද්ද? සී ප්‍රකාශයේ 1844 න් පසුව බ්‍රිතාන්‍ය අනුගමනය කරපු නිදහස් වෙළඳ ප්‍රතිපත්ති 38. බ්‍රිතාන්‍ය පාලනයේ අහිතකර බලපෑම් යටතට ගෙනෙන්නේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය, ගම් සභා අහෝසි වීම, කාර්මික විප්ලවය බලපෑම, ඉංග්‍රීසි භාෂා ව්‍යාප්තිය. මොකද්ද ළමයි? ගන්න පුළුවන් අපිට. මොකද ගන්න පුළුවන්? ගම් සභා ක්‍රමය අහෝසි කිරීම. ගොඩක් හොඳයි. 39. බ්‍රිතාන්‍ය පාලනයේ ප්‍රයෝජනවත් බලපෑම යටතට ගැනෙන්නේ මධ්‍යසාර භාවිත රට ප්‍රාව්‍යාප්ත වීම, ඉඩම් අහිමි ජනතාවක් බේවීම, පාර්ලිමේන්තු ආණ්ඩුවන කෝපි වගාව දියුණුවීම. අන්න බලපෑම යටතේ අපිට ගන්න පුළුවන් ප්‍රධානම දේ තමයි ඒකේ වැරද්දක් තියෙනවා පුතේ. කෝපි වගාවේ දියුණුවම කපලා දාන්න. කෝපි වගාවේ දියුණුවක් පුතේ යහපත් බලපෑමක් හරි ප්‍රයෝජනවත් බලපෑමක්. කෝපි වගාවේ දියුණුව අයින් කරලා දාන්න. උර ගන්න පුළුවන් අපිට පාර්ලිමේන්තු ආණ්ඩුව ක්‍රමය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය නැත්නම් ප්‍රකාශ දෙකම හරි ළමයි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයත් හරි කෝපි වගා දිනුවෙමත් හරි ඒවා අප්‍රයෝජනවත් බලපෑම් රයිට් 40 අවසාන ප්‍රශ්නය 1920 වන විදේශ විනිමය ඉපැයීම් වලින් කොපමණ ප්‍රමාණයක් පොල් නිෂ්පාදන වලින් ලැබුණේද 128 127 129 130 කොච්චරද පුතේ 127 හරි එහෙනම් ළමයි ඉදිරියේදී සාකච්ඡා විදියට මම කියන්නම් කොහොමද සම්බන්ධ ක්‍රියාත්මක කියලා එහෙනම් පුතේ හැමෝටම